හරි පුතාලා. දැන් එහෙනම් ඔයගලන්ට දැන් ප්‍රකාශ විද්‍යාව පාඩම හොඳට දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳට පුළුවන් නේද? හැම දෙයක්ම දර්පණ පිළිබඳව ඉගෙන ගත්තා, කාශ පිළිබඳව ඉගෙන ගත්තා නේද? හැම දෙයක්ම පුතාලට දැන් පැහැදිලි. දැන් එහෙනම් අපි ඔන්න අභ්‍යාස වලට පිළිතුරු ලියන්න තමයි ලෑස්ති වෙන්නේ. අභ්‍යාස වලිනුත් අපි මුලින්ම කතා කරන්න පුතේ පොතේ තියෙන අභ්‍යාස ටික පිළිබඳව. හරි. අපි එහෙනම් පටන් ගමු බලන්න පොතේ තියෙන පළවෙනි ප්‍රශ්නයෙන්. දැන් මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට මං හැමදාම කියනවා මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලා ඕගොල්ලෝ තනියෙන් ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ. ඊට පස්සේ තමයි මගේ පිළිතුරත් එක්ක ඔයගොල්ලන්ගේ පිළිතුර හරිද කියලා බලන්නේ නේද? එතකොට තමයි ඔයගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ පුතේ නේද? නැත්නම් ඔයගොල්ලන් මගේ එක බලාගෙනම මේ උත්තරේ ලිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට තනියෙන් දැන් මේ මම දැන් ඒ කියලා දීපු විෂය කරුණු ඔයගොල්ලන්ට තේරුණාද? ඔයගොල්ලෝ ඒක ඔළුවට ගත්තද කියන එක ඔයගොල්ලන්ට අවබෝධ වෙන්නේ නැහැ. ඒතර ඕගොල්ලන් තනියෙන් ඒක අර කරලා ඊට පස්සේ මගේකත් එක්ක සංසන්දනය කරලා ඒක වැරදුනොත් තමයි ඕගොල්ලන්ට තේරෙන්නේ අන්න එතන මට අවබෝධ වෙලා නැහැ කියන එක නේද? හරි ගියා නම් ඒ කියන්නේ මගේ ඕගොල්ලන්ගේ පිළිතුර මගේ පිළිතුරත් එක්ක නිවැරදි නම් ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ ඕගොල්ලන්ට හොඳට ඒ කියන්නේ ඒ කොටස ඕගොල්ලන්ට හොඳ අවබෝධයකින් ඕගොල්ලෝ ඒක අහගෙන ඉඳලා තියෙනවා නේද? ඒක ඕගොල්ලෝ අහගෙන ඉඳලා ඒක හොඳට ඔළුවට අරගෙන තියෙනවා. නමුත් ප්‍රශ්නේ වැරදුනා කියලා කියන්නේ ඕගොල්ලන්ට එතන පොඩ්ඩක් අවබෝධය මදි. ඒ කියන්නේ ඒගොල්ලෝ නැවත පාඩම එතකොට ඒ කොටස බලලා ආයි නැවත පිළිතුරු ලියන්න පුළුවන්. හැබැයි මේක හරියටම හොයාගන්න පුළුවන් කොහොමද පුතේ? ඕගොල්ලෝ තනියෙන් උත්තර ලිව්වොත් විතරයි. ඒ නිසා පුතාලා තනියෙන් ඉස්සෙල්ලාම උත්තර ලියන්න. ඊට පස්සේ බලන්න මගේ උත්තරත් එක්ක නිවැරදිද කියලා. හරි. පුතාලා අපි බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නය. මොකද්ද? දර්පණය ඉදිරියේ වස්තුවක් තැබූ විට හැම විටම අතාත්වික ප්‍රතිබිම්බ සාධන දර්පණ දෙවර්ගයක් නම් කරන්නලු. කොහෙතන තිබ්බත් නේද? ඒ කියන්නේ ප්‍රධාන අක්ෂය මත කොහේ වස්තුව තිබ්බත් හැමතිස්සෙම හැදෙන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක්. මොන දර්පණවලද මේක වෙන්නේ? ඒ කියන්නේ තිරයකට ගන්න බෑ. තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ නෑ. මේ මොන වගේ දර්පණද පුතාලා කියන්න බලන්න. තල දර්පණ වලින් එන්නේ හැමතිස්සෙම අතාත්වික ප්‍රතිබිම්බයක්. ඒ කියන්නේ අපි මුණ බලන්නේ නේද? අපිට කියන්නේ දිනපතා දේවල් අඩුපාඩු මොනවා හරි දෙයක් අපිට බලා ගන්න ඕන නම් අපි හැමතිස්සෙම අවතල දර්පණයක් ඉදිරියටවත් උත්තල දර්පණයක් ඉදිරියටවත් යන්නේ නැහැ. අපි යන්නේ තල දර්පණයකට නේද? ඒතර ඒකෙන් අපිට පේනවා අපේ වස්තුව හා සමාන ප්‍රතිබිම්බයක් පේන්නේ නේද? ඒ හින්දා අපිට හරි පහසුවෙන් බලා ගන්න පුළුවන්. නේද? ඒ වගේමයි අතාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ නේද? තිරයකට ලබා ගන්න බෑ. එහෙනම් තල දර්පණ වලින් ලැබෙන්නේ හැමතිස්සෙම අතාත්වික ප්‍රතිබිම්බයක්. අපි කොච්චර මේ එහාට ගියත් මේ ඉස්සරහට ආවත් දර්පණය හා වස්තුව අතර තියෙන දුර කොච්චර අඩු කරත් වැඩි කරත් හැමතිස්සෙම ලැබෙන්නේ එක හා සමාන ප්‍රතිබිම්බයක් නේද? එහෙනම් ඔන්න අතාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන එක දර්පණයක් තමයි මොකද්ද පුතේ? තල දර්පණය. අනිත් එක මොකද්ද එතකොට? අවතල දර්පණවල පුතාලට මතකයි එක එක තැන්වල තිබ්බම ප්‍රතිබිම්බය හැදුනේ විවිධ තැන්වල නේද? එතකොට එහෙනම් ඒක වෙන්න බෑ. එහෙනම් උත්තර දර්පණවල පුතාලට මතකයි කොහේ තිබුණත් හැමතිස්සෙම ඒ වස්තුවක ප්‍රතිබිම්බය ලැබුණේ අතාත්වික ප්‍රතිබිම්බයක්, උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක් ලැබුණේ. ඒ නිසා අපි ඒක පාවිච්චි කරා මොනවටද පුතේ? වාහනවල පැති කණ්ණාඩි විදිහට භාවිතා කළේ අපි උත්තර දර්පණ නේද? ඒ භාවිතා කරන්න හේතුව ඇයි? සෑම විටම වස්තුව කොහේ තිබුණත් අපිට ලැබෙන්නේ උඩුකුරු අතාත්වික කුඩා ප්‍රතිබිම්බ හින්දා. තේරුණාද පුතාලට? එහෙනම් දර්පණය ඉදිරියේ වස්තුවක් තැබූ විට හැම විටම අතාත්වික ප්‍රතිබිම්බ සාධන දර්පණ දෙවර්ගයක් නම් කරන්න. එහෙනම් මොනවද පුතේ අපි එකක් ලියන්න පුළුවන්? තල දර්පණ අනිත් එක මොනවද? දෙක අපි ලියන්න පුළුවන්. මොනවද? උත්තල දර්පණ. මේ දෙකේ හැම තිස්සෙම කොතනක තිබ්බත් එන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. අවතල දර්පණයක නාභිය හා දර්පණය අතර වස්තුවක් තැබූ විට සෑදෙන එහි ප්‍රතිබිම්බය පිළිබඳ පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නලු. මොනවද පුතේ කියන්නේ? අවතල දර්පණයක නාභියයි දර්පණයයි අතර වස්තුවක් තිබ්බොත් හැදෙන එහි ප්‍රතිබිම්බය පිළිබඳ පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. මතකයිද පුතාලට අවතල දර්පණයක නාභිය හා प्रका में दर्पणे अत्र वस्तुव तिब्बम अपि දැක්කේ මොන වගේ ප්‍රතිබිම්බයක්ද කියන බලන්න මතකයිද පුතාලට මොන වගේ එකක්ද දැක්කේ ඒ වගේ අවස්ථාවකදී අතාත්වික ප්‍රතිබිම්බයක් නේද අවතල දර්පණයක අතාත්වික ප්‍රතිබිම්බයක් ලැබුණු එකම අවස්ථාව තමයි මේක නේද අතාත්වික ප්‍රතිබිම්බය ඒ අතාත්වික ප්‍රතිබිම්බේ මොන වගේද උඩුකුරුයි විශාලයි අතාත්විකයි නේද දර්පණයේ පිටුපස තමයි හැදුනේ නේද දර්පණයේ පිටුපස හැදුනේ හරි එහෙනම් මෙතනින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්ද පුතාලට පුළුවන්ද බැරිද පුළුවන්ද පුළුවන් නේද මොකද්ද ප්‍රතිබිම්බය උඩුකුරුද යටිකුරුද ප්‍රතිබිම්බය උඩුකුරුද යටිකුරුද කියන්න බලන්න ප්‍රතිබිම්බය උඩුකුරුයි නේද එහෙනම් අපි ලියනවා ප්‍රතිබිම්බය උඩුකුරුය ලියමු උඩුකුරුය මතකයි නේද දැන් මේක මම දැන් ආයි පස්සේ අන්තිමටම ඇඳලා පෙන්නන්නම් එතකන් ඔන්න මතකෙන් දැන් ලියන්න පුළුවන් පුතාලට ප්‍රතිබිම්බය වස්තුවට වඩා කුඩාද විශාලද ප්‍රතිබිම්බය වස්තුවට වඩා කුඩාද අහනවා විශාලද අහනවා මොකද පුතේ ප්‍රතිබිම්බය වස්තුවට වඩා කුඩාද විශාලද විශාලය නේද අපි විශාලය අපි කියව විශාල ප්‍රතිබිම්බයක් අපිට ලැබෙන්නේ කියලා නේද ඊළඟ ප්‍රතිබිම්බය තාත්විකද අතාත්විකද අපි දර්පණය තුලින් දැක්කේ දර්පණය පිටපස හැදුනේ ප්‍රතිබිම්බය तोरेना प्रतिबिंबे तात्विकद अतात्विकद अतात्विकයි තිරයකට ගන්න බෑ නේද අතාත්විකයි අතාත්විකය ඊළඟට අපෙන් අහනවා පුතේ මොකද්ද වස්තුවේ නාභියේ සිට ද්‍රවය දෙසට ගෙන යන විට වස්තුව නාභියේ ඉඳන් ද්‍රවය දෙසට ගෙන යන විට ප්‍රතිබිම්බය ක්‍රමයෙන් කුඩා වේද විශාල වේද අන්න දැන් අහන ප්‍රශ්නේ මොකද අහන්නේ වස්තුව නාභියේ ඉඳන් ද්‍රවයේ දෙසට ගෙනියනකොට මොකද වෙන්නේ අහනවා මොකද්ද වෙන්නේ මතකද පුතාලට අවතල දර්පණයක් අරගෙන මෙහෙම ඉස්සරහින් තියලා බලනකොට මෙහෙට මෙහෙට අරන් යනකොට මොකද වෙන්නේ ප්‍රතිබිම්බය විශාල වෙනවනේ නමුත් ඔයගලන්ට දැන් ඒක හරියටම හොයාගන්න බැරි නම් කිරණ සටහනක් ඇඳලා මේක හොයාගන්න පුළුවන් බලමු අපි කිරණ සටහනක් ඇඳලා පුතාලට එතකොට පැහැදිලි ඉන්නේ නේද අපි ඇඳලා බලමු ඔන්න එක අවස්ථාවක් නාභියේ ඉඳන් ද්‍රවයේ දෙසට අරගෙන යනකොට මොකද වෙන්නේ කියලානේ දැන් මෙතන අහන්නේ නේ හරි අපි ඉස්සෙල්ලම බලමු මේ විදිහට ඔන්න එක පළවෙනි එක අපි අඳිනවා කිරණ සටහන මේ විදිහට අවතල දර්පණය හරි ওই විදිහට ඇඳලා ඔන්න අපි අක්ෂය අඳිනවා ඊට ප්‍රධාන අක්ෂය මෙහෙම අඳිනවා හරි ඊට පස්සේ අපි නම් කරගන්න ඕනේ මේකේ ඔක්කොම කොටස් ටික අපි නාභිය ලකුණු කරමු හරි සෙන්ටිමීටර් 5ක් විතර දුරින් නාභිය ලකුණු කරා ඊට පස්සේ අපි වක්‍රතා කේන්ද්‍රය හරි ඊට අපිට දැන් අඳින්න පුළුවන් උන් අපි එහෙනම් F ලකුණු කරා C ලකුණු කරා නේද දැන් අපිට තියෙන කිරණ සටහන ඇඳලා බලන්න නේ අපි කොහෙද තියන්නේ පුතේ දැන් අවතල දර්පණේ නාභිය හා ද්‍රවය අතර තියන්නේ නේද ඒ කියන්නේ දර්පණයයි නාභියයි අතර තියන්නේ අපි බලමු ඉස්සෙල්ලම දැන් අපෙන් අහන්නේ ප්‍රශ්නේ මොකක්ද වස්තුව නාභියේ සිට ද්‍රවය දෙසට ගෙන යනකොට මොකද වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලා නාභිය කිට්ටුවට වෙන්න අඳින් බලන්න ඔන්න නාභිය කිට්ටුවට වෙන තමයි දැන් ඔන්න අපි වස්තුව තියලා තියෙන්නේ. පේනවද පුතාලට? අපි වස්තුව තියලා තියෙන්නේ නාභිය කිට්ටුවට වෙන්න. ඔන්න ඔය වගේ උසකින් තියමු. හරි. ඔහම තියලා තියෙන්නේ. දැන් එතකොට අපිට කිරණ සටහන අඳින්න පුළුවන්. මොකද පළවෙනි කිරණය අවතල දර්පණයකේ මොකද පළවෙනි අපිට පහසුවෙන් අඳින්න පුළුවන් කිරණය පුතේ. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණය නාභිය හරහා ගමන් කරනවා නේද? ඔන්න එහෙනම් ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණය නාභිය හරහා ගමන් කරනවා. ඔන්න එනවා ප්‍රධාන අක්ෂයට සමාන්තරව කිරණයක් ඔන්නවා මේක කොහෙද යන්නේ නාභිය හරහා ගමන් කරනවා පේනවද පුතාලට ඔන්න නාභිය හරහා ගමන් කරනවා ඊළඟ කිරණය මොකද්ද අපිට ලේසියෙන් ගන්න පුළුවන් එක පුතේ මොකද්ද වක්‍රතා කේන්ද්‍රය හරහා යන කිරණය ආපහු නැවත එම මාර්ගයේම ගමන් කරනවා නේද ඔන්න වක්‍රතා කේන්ද්‍රය හරහා යන කිරණය අපි අරගමු මේ විදිහට එනවා වක්‍රතා කේන්ද්‍රය හරහා යන කිරණය හරි. වක්‍රතා කේන්ද්‍රය හරහා යන කිරණය මොකද වෙන්නේ? නැවත එම මාර්ගයේම ගමන් කරනවා නේද? නැවත එම මාර්ගයේම ගමන් කරනවා. වෙනස් වෙනවා නේද? හරියටම අඳින්න ඕන මෙන්න මෙහෙම. හරි. ඔන්න ඔහම එනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ දෙන්න හම්බ වෙන්නේ නැහැනේ මෙහිදී නේද? එතකොට මොකද වෙන්නේ? අපි මෙහිදී බලන්න ඕනේ කොහෙදද හම්බ වෙන්නේ කියලා නේද? එතකොට ඔන්න එහෙනම් අපිට පුළුවන් මේ විදිහට යා කරන්න නේද? එහෙම යනවා. ඔන්න ඔය වගේ ඇඳම අපිට පුළුවන් ප්‍රතිබිම්බය අඳින්න. මෙන්න මෙහෙම විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. පේනවද පුතාලට? විශාල උඩුකුරු ප්‍රතිබිම්බ. අපි මේක ප්‍රධාන අක්ෂය තව ටිකක් දික් කරමු. ඔන්න ඔයගලන්ට පේනවා විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් මේ විදිහට ලබා ගන්න පුළුවන් නේද? හරි. දැන් එතකොට මේ තියෙන පුතේ ගොඩක් නාභියට කිට්ටුවෙන් තියෙන එකක් නේද? මේ කිට්ටුවෙන් තියෙන කිරණයක් තමයි අපි මෙතන ඇඳලා තියෙන්නේ. පේනව නේද ඔයගලන්ට? නාභියට ආසන්නයේ තියෙන එකක්. අපි ඊට පස්සේ අඳිමු බලන්න මේ ගොඩක් ද්‍රවය වෙතට එන මේ හරිය ද්‍රවයට එන එකක් අඳිමු බලන්න. ද්‍රවයට එන එකක මොන වගේද වෙන්නේ කියලා ඔන්න අපි අඳිනවා ඒකෙත්. ඔන්න අපි අවතල කාචේ ඇඳා. ඔන්න අවතල දර්පණය අපි ඇඳා. මෙන්න අවතල දර්පණය. ඊට පස්සේ ඔන්න අපි මෙතනින් අක්ෂය ඇඳා. ඔන්න බලන්න පුතේ. ප්‍රධාන අක්ෂය ඇඳා අපි. ඊට පස්සේ මේ විදිහට රූල් එක අරගෙන නාභිය ලකුණු කරා. ඊට පස්සේ මෙතන අපි නාභිය ලකුණු කරනවා. ඊට පස්සේ හරියටම ආයෙත් තව ඒ හා සමාන දුරකින් වක්‍රතා කේන්ද්‍රය ලකුණු කරනවා. හරි. මෙතන F මෙතන C. හරිනේ. දැන් එතකොට අපි මෙතන තියෙන්නේ කොහොමද පුතේ? නාභියට ගොඩක් ළඟින් තියෙන. දැන් අපි දර්පණයට ටිකක් ළඟින් අඳින්න බලන්න මේක. බලන්න දර්පණයට ටිකක් ළඟින් අඳිනවා. කොහොමද අඳින්නේ බලන්න එතකොට. ඔන්න දර්පණයට කිට්ටු කරලා අඳිනවා වස්තුව. අපි ඒහා සමාන වස්තුවක් අඳිමු. හරි. ඔන්න ඔය වගේ වස්තුවක් ඇඳලා. දැන් මේකෙත් අපිට කිරණ සටහන අඳින්න බලන්න අපි ඔන්න දර්පණයට මේ ප්‍රධානක්ෂයට සමාන්තර වෙන කිරණය මොකද වෙන්නේ? ප්‍රධානක්ෂයට සමාන්තර වෙනවා කිරණය හැරිලා පහු ගමන් කරනවා කොහෙද? නාභිය හරහා. හැරිලා නාභිය හරහා ගමන් කරනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟ කිරණය මොකද පුතේ? මෙතන ඉඳන් ප්‍රධානක්ෂය හරහා එන මේ වක්‍රතා කේන්ද්‍රය හරහා එන කිරණය නේද? වක්‍රතා කේන්ද්‍රය හරහා එනවා කිරණයක්. මේ විදිහට දර්පණයේ වැදුනම මොකද වෙන්නේ? ආපහු නැවතෙම මාර්ගයේම ගමන් කරනවා නේද? දර්පණයේ වැදුනම මොකද වෙන්නේ? නැවතෙම මාර්ගයේම ගමන් කරනවා. මේක දික් කරමු බලන්න. ඔන්න මෙහෙම දික් කරනවා. ඊළඟට මේකත් දික් කරනවා. මොකද වෙන්නේ? මෙන්න බලන්න දැන් මොකද වෙන්නේ කියලා පුතේ. මෙන්න මේ වගේ තැනක උඩුකුරු විශාල ප්‍රතිබිම්බයක් ලැබෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? නාභියේ සිට ද්‍රවය දෙසට ලං කරනකොට මොකද වෙන්නේ? මේක ප්‍රතිබිම්බේ කුඩා වෙනවා නේද? ඒතර ද්‍රවයේ ඉඳන් මේවා නාභිය පැත්තට කිට්ටු වෙනකොට ප්‍රතිබිම්බය විශාලයි. පේනව නේද? එක හා සමාන වස්තු දෙකක් නේ අපි තියලා තියෙන්නේ නේද? එතකොට පේනවා. එහෙනම් දර්පණයේ දෙසට කිට්ටු වෙනකොට මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය කුඩා වෙනවා. ආපහු මෙහෙම දර්පණයේ ඉඳන් නාභිය දෙසට යනකොට මොකද වෙන්නේ? වස්තුව මේ එහාට යනකොට නේද? නාභිය දෙසට වස්තුව යනකොට මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය විශාල වෙනවා. දැන් අපෙන් අහන ප්‍රශ්නේ මොකදද? දැන් හොඳටම පැහැදිලි ඉන්නේ පුතාලට මේක නේද? කොයි වගේද වෙන්නේ කියන එක දැන් අහන්නේ මොකද? වස්තුව නාභියේ සිට ද්‍රවය දෙසට ගෙන යන විට ප්‍රතිබිම්බය ක්‍රමයෙන් කුඩා වේද විශාල වේද? ඔන්න නාභියේ ඉඳන් ද්‍රවය දෙසට අරගෙන යනකොට මොකද වෙන්නේ පුතේ? මේ තියෙන නාභියේ ඉඳන් මෙන්න ද්‍රවය දෙසට අරගෙන යනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ එතකොට? එහෙනම් ප්‍රතිබිම්බයට ප්‍රතිබිම්බය කුඩා වෙනවා නේද? නාභියේ ඉඳන් මේ ද්‍රවය දෙසට අරගෙන යනකොට ප්‍රතිබිම්බය කුඩා වෙනවා. පැහැදිලි නේ පුතාලට? හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රතිබිම්බය ක්‍රමයෙන් කුඩා වේද විශාල වේද? එහෙනම් ලියන්න පුළුවන් ප්‍රතිබිම්බය කුඩා වේ. පැහැදිලි නේද පුතාලට? මම මේ ඔයගලන්ට දැන් සාමාන්‍ය දර්පණයක අමතක නම් මම ඒක හදලා ගන්න විදිය මේ විදියට කිරණ සටහන ඇඳ. එතකොට ඔයගලන්ට වඩාත් පැහැදිලි නේද? මෙතන තිබුණොත් මොකද වෙන්නේ? තව ලං කරොත් මොකද වෙන්නේ කියන එක. එහෙනම් අපිට කුඩා වේ කියලා ලියන්න පුළුවන් නේද? හරි. අපි බලමු ඊළඟට. හරි පුතේ. එතකොට අවතල දර්පණයකින් සෑදෙන විශාලම තාත්වික ප්‍රතිබිම්බය සෑදෙන්නේ වස්තුව කවර තැනක තබා ඇති විටද? එම ප්‍රතිබිම්බය උඩු කුරුද යටි කුරුද කියලා තමයි දැන් අපෙන් අහන්නේ නේද? එතකොට ඔයගලුන් දන්නවා මේ කොතන තිබ්බමද විශාලම තාත්වික ප්‍රතිබිම්බය ඇති වෙන්නේ? මං කිව්වා ඔයගලන්ට FRC අතර නේද? FRC අතර. ඒතර FRC අතර තිබ්බම අපි එතකොට මෙහෙම දල වශයෙන් මේක ඇඳලා බැලුවොත් අපි යන්තම් අඳින්න බලන්න ඔයගලන්ට එක පැහැදිලි සාමාන්‍යයෙන් පැහැදිලි වෙන්න නේද? හරි. දැන් අපිට කියන්න මොකද? අවතල දර්පණකින් සෑදෙන විශාලම තාත්වික ප්‍රතිබිම්බය සෑදෙන්නේ වස්තුව කවර තැනක? අපි දැන් දන්නවා පුතේ මේ F හදුවා අපි C හදුවා නේද? අපි එතකොට කිව්වා කොහෙද FRC අතර තිබ්බම තමයි විශාලම ප්‍රතිබිම්බය හැදෙනවා කියලා කිව්වේ නේද? එහෙනම් අපි අඳින් බලන්න FRC අතර. ඔන්න FRC අතර අපි අඳිනවා විශාලම ප්‍රතිබිම්බය හැදෙන අවස්ථාව. ඔන්න මෙතන දැන් ප්‍රතිබිම්බ වස්තුව FRC අතර ප්‍රතිබිම්බය සෑදෙන්නේ වස්තුව කවර තැනක තබා ඇති විටද? FRC අතර. ඔන්න මෙහෙම අඳිනවා අපි සමාන්තර වෙන ආලෝක කිරණය අපි ඇඳලා ඒක මේ විදිහට නාභිය හරහා ගමන් කරනවා නේද? ඔන්න ඔය වගේ නාභිය හරහා ගමන් කරනවා. ඔන්න නාභිය හරහා මේක ගමන් කරනවා. ඊළඟ අවස්ථාවේ මොකද පුතේ? දර්පණයනේ නේද? ඊළඟට C හරහා ගමන් කරන කිරණය. දැන් මේක මෙහෙම දිගට අඳින්න පුළුවන් අපිට නේ? ඔන්නම දිගට අඳින්න පුළුවන්. හරි. ඊට පස්සේ C හරහා ගමන් කරන එක මොකද වෙන්නේ වස්තුවත් එක්ක? මේ විදිහට ඔන්න වස්තුවෙන් C හරහා ගමන් කරන කිරණය මොකද වෙන්නේ? මේ විදිහට දර්පණයේ ඔන්නම වැදිලා පහු නැවත පරාවර්තනය වෙනවා නේද? දර්පණයේ වැදිලා නැවත පරාවර්තනය වෙනවා. මේ දර්පණය අපිට පෘෂ්ඨය අඳින්න ඕන මේ මුඩට යනකම්. පේනවද පුතාලට? ඔන්න ඔහොම තමයි වෙන්නේ. මෙහෙට යනවා. මෙහෙට යනවා. ආපහු ඒක මේ පැත්තටත් එනවා. ඒතර මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. පේනවද ඔයගලන්ට? මෙන්න විශාලම ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ අවස්ථාවේ පුතේ. විශාලම ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙන්න මේ වෙලාවේ තමයි. මේ හැදෙනවා මේ පැත්තෙන් අතාත්වික ප්‍රතිබිම්බයක් නේද? තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ කොතනද? FRC අතර වස්තුව තිබ්බම. තේරුණාද? FRC අතර වස්තුව තිබ්බම තමයි විශාලම ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? වස්තුව කවර තැනක තබා ඇති විටද? එහෙනම් අපිට කියන්න පුළුවන් වස්තුව නාභිය හා වක්‍රතා කේන්ද්‍රය නාභිය හා වක්‍රතා කේන්ද්‍රය අතර තබා ඇති විට වස්තුව නාභිය හා වක්‍රතා කේන්ද්‍රය අතර තබා ඇති විට. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? එම ප්‍රතිබිම්බය උඩු කුරුද යටි කුරුද කියලා අහනවා නේද? එතකොට මේ ප්‍රතිබිම්බේ උඩු කුරුද යටි කුරුද පුතේ හැදෙන ප්‍රතිබිම්බය යටි කුරුයි නේද? එහෙනම් ලියන්න පුළුවන් ප්‍රතිබිම්බය යටි කුරුය. වෙනව නේද පුතාලට? ප්‍රතිබිම්බය යටි කුරුය. ඊළඟ ප්‍රශ්නය අහන්නේ මොකද්ද පුතේ? උත්තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තබා එහි ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන්න. උත්තර දර්පණය ඉදිරියේ වස්තුවක් තියලා ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන්නලු. එම ප්‍රතිබිම්බ සෑම එකකටම පොදු ලක්ෂණ දෙකක් ලියන්න. දැන් මේක මොකද්ද පුතේ? අපි මෙතෙන්දි මේ තියෙන අර වාහනයක පැති කණ්ණාඩිය නේද? උත්තල දර්පණයක. අපි කිව්වා ඒ වගේ එකක හැම තිස්සෙම බැලුවොත් එහෙම ඕනෑම වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන්නේ මොන වගේද? ප්‍රතිබිම්බය හැදෙනවා කිව්වේ කොහොමද? මොනවද ප්‍රතිබිම්බයේ ලක්ෂණ අපි කිව්වේ? මොනවද කිව්වේ පුතේ? උඩු කුරුයි කිව්වා. ඊට පස්සේ අපි කිව්වා මොකද්ද? උඩු කුරුය. තව මොනවද අපි කිව්වේ? වස්තුවට වඩා කුඩාය නේද? ඒකනේ අපිට වාහන ගොඩාක් එකකින් පේනවනේ නේද? වස්තුවට වඩා කුඩාය. ලක්ෂණ දෙකයිනේ අපෙන් අහන්නේ නේද? ලක්ෂණ දෙකක් අහනවා. එහෙනම් උඩු කුරුය වස්තුවට වඩා කුඩාය. තව මොනවද තියෙන්නේ එතකොට? අතාත්විකයි නේද? අතාත්විකයි උඩු කුරුයි වස්තුවට වඩා කුඩායි. කොහේ තිබුණත් ඒ වගේ ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. එහෙනම් ඔන්න ලක්ෂණ දෙකක් අපි ලිව්වා. උඩු කුරුය වස්තුවට වඩා කුඩාය. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. ආලෝක වර්තනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මොකද පුතේ ආලෝක වර්තනය කියලා කියන්නේ? එක් පාරදෘශ්‍ය මාධ්‍යයක ඉඳන් තව පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝක කිරණය ගමන් කරනකොට හැරීමකට භාජනය වෙනවා නැත්නම් නැමීමකට භාජනය වෙනවා. මේක අපි හඳුන්වනවා මොකක් කියලාද? වර්තනය කියලා හඳුන්වනවා නේද? වර්තනය කියලා හඳුන්වනවා. මොකද්ද එහෙනම් ආලෝක වර්තනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝකයේ ගමන් කිරීමේදී නැමීමකට භාජනය වීම. ආලෝක වර්තනය එහෙනම් අපි ලියන්නේ කොහොමද පුතේ? එතකොට අපි ලියමු එහෙනම් එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී නැමීමකට භාජනය වීම ආලෝක වර්තනයයි. එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී නැමීමකට භාජනය වීම ආලෝක වර්තනයයි. පේනව නේද? ඊළඟ එක බලන්න. විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයක් වෙතට, ඒ වගේම ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයක් වෙතට ආලෝක කිරණයක් ඇතුළු වීමේදී වර්තනය සිදුවන ආකාරය පෙන්වීමට කිරණ සටහන් අඳින්නලු පුතේ. මොකද්ද? විරල මාධ්‍යයේ ඉඳන් ගහන මාධ්‍යයට යනකොට මොකද වෙන්නේ? ගහන මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට යනකොට මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ අපෙන් නේද? හරි. අපි අඳින් බලන්න. මෙන්න තියෙන පෘෂ්ඨ දෙක වෙන් කරන තැන. හරි. මේ තියෙන පෘෂ්ඨ දෙක වෙන් කරන තැන. ඊට පස්සේ අපි නම් කරමු. මේ එකක් තියෙන්නේ විරල මාධ්‍යයක ඉඳන් ගහන මාධ්‍යයකට යන්න නේ. එතකොට එහෙනම් මෙතන තියෙන්නේ ගහන මාධ්‍ය, මෙතන තියෙන්නේ විරල මාධ්‍ය. හරිද පුතේ? මේ තියෙන්නේ විරල මාධ්‍ය, මේ තියෙන්නේ ගහන මාධ්‍ය. මෙතන එතකොට තියෙන්නේ මේ තියෙන්නේ ගහන මාධ්‍ය, मेथिये विरल माध्य हरिद मेन विरलेक गहनेकट गहनेक विरलेकटे तेने हरी अभी दें अंदम बल इसेल्लम किरण सटहन अंदम बल हरी उन्ना देंगे पास अपनी मेतनी उन्न विरल माध्यवा आलोक किरण गहन माध्यट उन्ना आव मितेंट फेन अदालट विरल माध्यना गहन माध्यट आव अभी मितेंट अंदीनो अभिलंबया अभी मेतंट अंदीनो अभिलंबया हरी इट पास मुखद कराने आप विरलेक गहनेकट मुखद वेन पुते मे विधिट अभिलंबय दिसट नैवेनवा ने कोहिटदे अन्ने अभिलंबय दिसट नैवेनवा मे बान उन्होंम अभिलंबय दिसट नैवेनवा आलोक किरणे वेनोद पुतालट में विरलेक गहनेकट मुखद वेन्ने मेक अभिलंबय दिसट नैवेनवा पतन किरणय मेमेनवा वार्तन किरणे अभिलंबे दिसट नैवेनवा फेनवाने पुतालट इतकोट में पतन कोणे लुक्कुई मेतन तीन वार्तन कोणेट वडा ने देखे मेक मे पेत्तट नैमिला तीन ඊට පස්සේ විරල මාධ්‍යක ඉඳන් ගහන මේ ගහන මාධ්‍ය ඉඳන් විරල මාධ්‍යකට යනකොට මොකද වෙන්නේ? ඔන්න ගහන මාධ්‍යයේ ඉඳන් එනවා ආලෝක කිරණයක් පෘෂ්ඨයට. ඊට පස්සේ අපි මෙතෙන්දී අඳිනවා අභිලම්භයක්. ඔන්න ඇඳ අභිලම්භය. ඊට පස්සේ මෙතනින් යනකොට මොකද වෙන්නේ? ඔන්න දැන් මේක යනවා මේ කිරණය. මෙතෙන්දී මොකද වෙන්නේ? අභිලම්භයෙන් ඉවතට නැවෙනවා නේද පුතේ? මොකද වෙන්නේ මේ කිරණය අභිලම්භයෙන් ඉවතට නැවෙනවා. පේනවද ඔයගලන්ට? මේ වන්න පතන කෝණයට වඩා වර්තන කෝණය විශාලයි එතෙන්දී. ඇයි ඒ? ඒක අභිලම්භයෙන් ඉවතට නැවෙන නිසා. මෙතන අභිලම්භයේ දෙසට නැවෙන නිසා පතන කෝණයට වඩා මෙතන වර්තන කෝණය කුඩයි. පැහැදිලි නේද පුතාලට? එහෙනම් ඔන්න විරල මාධ්‍යකින් ගහන මාධ්‍යයකට යනකොට ගහන මාධ්‍යකින් විරල මාධ්‍යයකට යනකොට ආලෝක කිරණයක් ඇතුළු වීමේදී වර්තනයේ සිදුවන ආකාරය පෙන්වීමට කිරණ සටහන් අඳින්න. හරි නේද? එහෙනම් පැහැදිලි නේද පුතාලට කිරණ සටහන් දෙක? හරි. අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. ඊළඟට අපිට දීලා තියෙනවා පහත දැක්වෙන කිරණ සටහනෙහි ඇඳ ඇති කිරණ හා කෝණ නම් කරන්නලු පුතේ. දැන් මේ මතකද අපි මේ පරීක්ෂණය කරා මොන කොටසද අපි කතා කරේ මේක? වර්තනය කොටසදී අපි කතා කරා වීදුරු කුට්ටියකින් සිදුවන වර්තනය පිළිබඳව නේද? වීදුරු කුට්ටියකින් සිදුවන වර්තනය පිළිබඳව කතා කරද්දී අපි මේක කතා කරා. එතකොට මොකද වුනේ පුතේ? ඔන්න මේ විදිහට වීදුරු කුට්ටියට අපි මෙහෙම පතන කිරණය යොමු කරා. එතනින් අපි එහා පැත්තට යන නිර්ගත කිරණය අපි ඇඳගත්තා. ඊට පස්සේ වීදුරු කුට්ටිය අයින් කළා අපි මෙතන මේ කිරණය යා කරා. ඒතර මේක අපිට පුළුවන් මේක මොකක්ද? මේ වර්තන කිරණය එහෙනම් අරක නිර්ගත කිරණය මතකයි නේද පුතාලට මේ ටික නෑ? එහෙනම් DC කියන්නේ මොකද්ද පුතේ? පතන කිරණය. මෙතන තියෙන කෝණය අපි හඳුන්වන්නේ පතන කෝණය කියලා නේද? මේක පතන කෝණය. මේ තියෙන පතන ලක්ෂ්‍ය මේ අඳපු අභිලම්භය. ඒතර මේක වර්තන කිරණය. ඒතර මේ දෙක අතර තියෙන මේක මොකද්ද කියන්නේ? වර්තන කෝණය කියලා කියනවා. ඒතර මේක මොකද්ද? නිර්ගත කිරණය. ඒ අතර තියෙන කෝණය අපි හඳුන්වනවා निर्गत कोणे කියලා. දැන් මොනවද අපෙන් අහලා තියෙන බලන්න? AB කිරණය. මොකද AB කිරණය කියලා කියන්නේ? ආ දැන් මෙතන මේ පැත්තේ ඉඳන් මෙහෙට යන්නේ මෙන්න මෙහි ඉඳන් එන්නේ ආලෝක කිරණය නේද? මම දැන් ඔයගලන්ට ඉස්සලා කිව්වේ මේ පැත්තේ ඉඳන් යන ආලෝක කිරණයක්. දැන් මේකේ කිරණය ඔයගලන්ට ඇඳලා තියෙනවා මේ එන දිශාව මේ පැත්තට. මේ පැත්තට තමයි එන දිශාව දීලා තියෙන්නේ. පේනව නේද? මේ පැත්තට එනවා නම් මෙතන AB කියන්නේ මොකද්ද පුතේ? පතන කිරණය. එතකොට මෙතන මේ කෝණය පතන කෝණය. එතන මේක මොකක්ද? වර්තන කිරණය. මේක එතකොට වර්තන කෝණය. ඉතින් මේක නිර්ගත කිරණය. මේක නිර්ගත කෝණය. අභිලම්භයත් එක්ක කිරණය හදන කෝණය තමයි අදාළ කෝණය වෙන්නේ නේද? එහෙනම් AB කිරණය මොකද්ද පුතේ? AB කිරණය මොකක්ද? පතන කිරණය නේද? AB කිරණය අපි ලියනවා මොකක්ද? පතන කිරණය. AB කිරණය පතන කිරණය. එතකොට ඊළඟට අපි අහන්නේ මොකක්ද? BC කිරණය මොකක්ද? BC කිරණය කියලා කියන්නේ මොකක්ද? වර්තන කිරණය. वर्तन किरणय CD किरणय मोकाक्ते पुते निर्गत किरणय निर्गत किरणय ABX कोणे मोकद्द ABX කියන कोणे मोकद्द पतन कोणय पतन कोणय YBC कोणे मोकद्द YBC कोणे मोकद्द මම දැන් කියලා දුන්නා මේ ටික මොනවද පුතේ වර්තන कोणය එතකොට NCD कोणे මොකද්ද निर्गत कोणය निर्गत कोणය පැහැදිලි නේද පුතාලට එතකොට එහෙනම් ඔය ටික පැහැදිලි නේද හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ එහෙනම් ගහනතර මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයක් වෙත ගමන් කරන विविध आलोक किरण रूपे दक्वेनोलोन तीयेनवा गहन माध्ययक इंदम विरल माध्ययකට යන ආලෝක කිරණ තමයි මෙතන දීලා තියෙන පුතාලට. දැන් කියනවා මේකේ එම රූප අභ්‍යාස පොතෙහි පිටපත් කරගෙන සම්පූර්ණ කරන්නලු. දැන් මේක අභ්‍යාස පොතේ පිටපත් කරගෙන ඕගලන්ට කියනවා සම්පූර්ණ කරන්න කියලා. හරි දැන් මට පුළුවන් මෙතන මම අඳින්න දැන් මෙතන ඕගලන්ට ඔගලන් පොතේ තියෙන ටික ආයි වෙනම පොතක අඳින්න ඕනේ. මම දැන් මෙතනම ඔයගලන්ට සම්පූර්ණ කරලා පෙන්නන්න. කොහොමද අඳින්නේ? දැන් මෙතන තියෙන ඕන ජලයේ ඉඳන් වාතයට එනකොට මොකද වෙන්නේ? ගහනතර මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයට තමයි මේක යන්නේ නේද? එතකොට එහෙනම් කොහොමද එන්නේ කියන්න බලන්න මට. කොහොමද එන්නේ කියන්නේ? මෙතනින් මොකද වෙන්නේ? මෙයා ගහනතර, මෙයා විරල මාධ්‍යයක්. එහෙනම් මෙයා මොකද වෙන්නේ? අභිලම්බයෙන් ඉවතට නැවෙනවා නේද පුතේ? අභිලම්බයෙන් ඉවතට නැවෙන. ඔන්න පුතාලා මේක දැන් අභ්‍යාස පොතේ ඇඳගෙන තමයි පිටපත් කරන්නේ. හරි. මෙතනින් යනකොට අභිලම්බයෙන් ඉවතට නැවෙනවා. ඊට පස්සේ ඔන්න දැන් මෙහෙම මේ පතන කෝණය ටිකක් ලොකු කරගෙන යනකොට පුතේ එක අවස්ථාවකදී අවදි කෝණයට ඇවිල්ලාලු. අවදි කෝණයට එනකොට පතන කෝණය එතකොට මොකද වෙන්නේ මේ වර්තන කෝණය? මේක මේ වර්තන කිරණය මේක මෙහෙම ඇවිල්ලා හරියට අවදි කෝණයට එනකොට මොකද වෙන්නේ? මේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය හරහා ගමන් කරනවා. මොකද්ද වෙන්නේ මේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය හරහා ගමන් කරනවා. පේනවද පුතාලට? පේනවද? මෙතෙන්දි දැන් ඔන්න මේ විදිහට ඉවතට නැවෙනවා. මේක තව ලොකු කරනකොට තව නැවෙනවා. තව ලොකු කරනකොට තව නැවෙනවා. අවදි කෝණයට ආපු ගමන් මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය හරහා ගමන් කරනවා. පේනවද? මේ විදිහට. ඊපස්සේ අවදි කෝණයට වඩා වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ පුතේ? එතකොට ආයි වර්තනයක්වත් මේ විදිහට යන්නේවත් නැහැ මොකද වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙනවා නේද එතකොට මොකද වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙනවා මෙන්න මේ විදිහට පරාවර්තන නියම වලට අනුව එතකොට මොකද වෙන්නේ මේ වගේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙනවා පතන කෝණයට සමාන පරාවර්තන කෝණයක් හදලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙනවා ඔන්න ඔය වගේ පැහැදිලිද පුතාලට අවස්ථා තුන නේද මේක වෙන්නේ හැමතිස්සෙම ගහන මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට යන ආලෝක කිරණයක් ගමන් කරන අවස්ථාවකදී පමණයි තේරුණාද ගමන් කරන අවස්ථාවකදී පමණයි හරි ඊළඟ එක බලමු පුතේ අපි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද හරි පුතාලා එතකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා කිව්වම අපිට ලියන්න පුළුවන් මොකද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ. දැන් ඉස්සලා කිරණ සටහන් ටිකෙත් පුතාලට පැහැදිලි වුණා නේද? ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? මෙන්න මෙතනත් බලන්න පුතේ. මොකද වෙන්නේ? ඒ කියන්නේ ගහනතර මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කරනකොට පතන කෝණය අවදි කෝණය ඉක්මවුවාට පස්සේ නේද? පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වූ විට ආයින ආලෝක කිරණ නැවත ගහනතර මාධ්‍යයටම පරාවර්තනය වීම අපි හඳුන්වනවා මොකක් කියලාද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. තේරුණා නේද පුතාලට? ඕක තමයි අපිට විස්තර කරලා ලියන්න තියෙන්නේ නේද? එහෙනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? අපි ලියමු බලන්න පුතේ. ගහන මාධ්‍යයක සිට නැත්නම් ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට විරල माध्यकट आलोक किरण घानतर माध्यक सिट विरल माध्यकट आलोक किरण गमन किरीमेदी आलोक किरण गमन किरीमेदी गमन किरीमेदी पतन कोणय अवधि कोणयट वडा पतन कोणय अवधि कोणयट वडा වැඩි වූ විට පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වූ විට ආලෝක කිරණය ගහනතර මාධ්‍යයටම ගහනතර මාධ්‍යයටම පරාවර්තනය වීම පූර්ණ අභ්‍යන්තර परावर्तनयයි හරි නේද පුතාලා ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණ ගමන් කිරීමේදී පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වූ විට ආලෝක කිරණය අපි මෙතන ආලෝක කිරණය කියලා දාමු ආලෝක කිරණයක් හරි ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වූ විට ආලෝක කිරණය ගහනතර මාධ්‍යයටම පරාවර්තනය වීම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයයි. හරි නේද පුතාලා? හරි. මතකයි නේද මම කියලා දුන්නා නේද? එහෙනම් හරි නේද? ඊළඟ එක බලන්න. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදුවන අවස්ථාවක් සඳහා නිදසුන් දෙන්නලු මොන වගේ අවස්ථාවලද අපි කතා කරා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන හොඳ අපි බහුලව භාවිතා කරන අවස්ථාවක් කියන්නේ ප්‍රකාශ කෙඳි තුලින් ආලෝකය ගමන් කරන අවස්ථාව නේද? ඒ වෙලාවට අපි කිව්වා ප්‍රකාශ කෙඳක් තුලට ආලෝකය ලැබලා දුන්නම ඒ විදිහටම වෙනසක් නොවි තරංගය නේද? කියන්නේ ආලෝක කිරණය නේද? ඒ ආලෝක කිරණය එක වෙනසක් නොවි ඒ තීව්‍රතාවයෙන්ම කිලෝමීටර ගණනාවක් උනත් ගිහිල්ලා ආයි නැවත ආලෝකය ලබා ගන්න පුළුවන් නේද? එහෙනම් අවස්ථාවක් සඳහා නිදසුන් දෙන්න අපිට ලියන්න පුළුවන් ප්‍රකාශ තන්තු තුලින් ආලෝක කිරණයක් ගමන් කිරීම प्रकाश तंतु तुलिन आलोक किरणයක් ගමන් කිරීම ඒක තමයි අපි කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන අවස්ථාවක් සඳහා උදාහරණයක්. හරි නේද පුතාලා? ඊළඟ එක බලමු අපි. උත්තර කාචයක් ඉදිරියේ එහි නාභීය දුරමින් දෙගුණයකට වඩා තරමක් ඈතින් තබා ඇති වස්තුවක ප්‍රතිබිම්බය සෑදෙන ආකාරය කිරණ සටහනකින් පෙන්වන්නලු. හරි අපි බලමු පුතේ එහෙනම් කිරණ සටහනකින් පෙන්වන්නේ කොහොමද කියලා. ඔන්න ඉස්සෙල්ලාම ඔන්න අඳිනවා අපි උත්තර කාචය මෙතන ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ අපි අඳිනවා මේකේ අක්ෂය. ඔන්න අපි ඇඳා. ඊට පස්සේ මේ ප්‍රධාන අක්ෂය අපි අඳිනවා. හරි. ඊට පස්සේ අපි නම් කරගන්න ඕනේ මේකේ නාභීය දුරවල් ටික නම් කරමු අපි. ඔන්න අපි නාභීය දුර නම් කරනවා මේ වගේ. දැන් ඔන්න මෙතන f අඳිනවා මෙතන f ඇඳා මෙතන අපි 2f එක අපි මේ ඕනනම් f1 f2 කියලා දාලා එහෙම දාන්නත් පුළුවන් නැත්නම් මේ දෙක f මේක f' කියලා දාන්නත් පුළුවන් කැමති විදිහට මේ f2 2f තමයි පුතේ අපි ලකුණු කරගෙන තියෙන්නේ නේද දැන් උත්තර කාචයක් ඉදිරිහි නාභීය දුරමින් දෙගුණයකට වඩා ඈතින් තියෙන වස්තුවක් තමයි මේගොල්ලෝ කියන්නේ අපිට අඳින්න කියලා නේ දෙගුණයකට වඩා ඈතින් තිබ්බොත් වස්තුව මොකද වෙන්නේ කියලා අපි මේ විදිහට අඳිමු මේ අක්ෂය තා ටිකක් දික් කළා. හරි. දැන් අපි දෙගුණයකට වඩා ඈතින් තියමු බලන්න වස්තුව. දෙගුණයකට වඩා ඈතින් වස්තුව තියමු බලන්න කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඔන්න දෙගුණයකට වඩා ඈතින් දැන් ඔන්න වස්තුවක් තියලා තියෙනවා. හරි. ඔන්න දැන් මේ වස්තුව තියලා දැන් අපි ප්‍රතිබිම්බය අඳින කිරණ සටහන මොකද පළවෙනි කිරණ සටහන? පැහැදිලි පුතාලට කියන්න බලන්න මොකද්ද පළවෙනි එක ලේසිම එක ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණය නේද ඒකනේ ලේසිම එක හරි ඔන්න දැන් අඳිනවා ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණය ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා ආලෝක කිරණය මොකද වෙන්නේ කාචයේ වර්තනයෙන් පස්සේ නාභීය හරහා ගමන් කරනවා කාචයේ වර්තනයෙන් පස්සේ නාභීය හරහා ගමන් කරන ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණය කාචයේ වර්තනයෙන් පස්සේ නාභීය හරහා ගමන් කරා. පැහැදිලි නේද පුතේ? ඊට පස්සේ අපිට කියනවා ඊළඟ එක මොකක්ද? ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය අපි අඳිනවා. ඔන්න ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය වර්තනයට භාජනය නොවි මේ විදිහට ගමන් කරනවා. පැහැදිලිද පුතාලට? ඔන්න ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය වර්තනයේට භාජනය නොවි මේ විදිහට ගමන් කරනවා. පැහැදිලි නේද? දැන් අපිට එහෙනම් ඔන්න ප්‍රතිබිම්බය හැදෙන තැන හොයාගන්න පුළුවන් දැන් නේද? මෙන්න තියෙනවා ප්‍රතිබිම්බය හැදෙන තැන. පේනවද පුතාලට? ප්‍රතිබිම්බය හොයාගන්න පුළුවන්. පේනවා නේද? ඔන්න ප්‍රතිබිම්බය හැදෙන තැන හොයාගත්තා. පැහැදිලි නේද පුතාලට? නේද? ඒතර මොන වගේ එකක්ද පුතේ හැදෙන්නේ මෙතන තිබ්බම? යටිකුරු තාත්වික කුඩා ප්‍රතිබිම්බයක් F2F අතර හැදෙනවා නේද? F2F අතර යටිකුරු කුඩා තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවා. දැන් අපෙන් අහනවා එහි ප්‍රතිබිම්බය තාත්විකද අතාත්විකද කියලා අහනවා. ඒතර මොකද්ද පුතේ එතන හැදෙන ප්‍රතිබිම්බය ගැන ඕගලන්ට කියන්න පුළුවන්? මොකද කියන්න පුළුවන් තාත්වික ප්‍රතිබිම්බයක් නේද තාත්විකද අතාත්විකද තාත්විකය නේද හරියටම මේ කිරණ සටහන් දෙක හම්බ වෙන තැන තමයි හැදෙන්නේ නං තාත්වික ප්‍රතිබිම්බයක් තිරයකට ගන්න පුළුවන් තාත්විකය තේරුණා නේද පුතාලට හරි ඊළඟ ප්‍රශ්නේ බලමු අපි ප්‍රකාශ තන්තුවක් තුළට ආලෝක කිරණයක් ඇතුළු වන ආකාරය පහත රූපයේ දැක්වේ. මෙන්න තියෙනවා මේ ප්‍රකාශ තන්තුවක් ඇතුළට මේ ආලෝක කිරණය එන්නේ කොහොමද කියලා තමයි මෙතන තියෙන්නේ. පේනවද පුතාලට? ඊට පස්සේ අපෙන් අහනවා AB කිරණයට ප්‍රකාශ තන්තුව තුලදී සිදුවන දේ රූප සටහනකින් දක්වන්නලු. AB කිරණයට මේක තමයි AB කිරණයට ප්‍රකාශ තන්තුව ඇතුළේදී සිදුවන දේ රූප සටහනකින් දක්වන්නලු. ප්‍රභවයේ සිට කිරණය ගමන් කිරීමේදී එහි වේගයේ යම් වෙනසක් සිදුවන්නේ නම් එය සඳහන් කරන්න ගණනය කිරීම අනවශ්‍යය. මෙතන මොනවා හරි වෙනසක් වෙනවද කියලා තමයි අහන්නේ. ඒක වෙනසක් වෙනවද නැද්ද කියලා කියන්න කියලා කියන්නේ නේද. එහෙනම් මොකද්ද කියන්න බලන්න. AB කිරණයට ප්‍රකාශ තන්තුව තුලදී සිදුවන දේ රූප සටහනකින් දක්වන්න. කොහොමද පුතේ මේක රූප සටහනකින් දක්වන්නේ? කියන්න බලන්න මට දැන්. මොකද්ද කරන්න ඕනේ මෙතන? ඔන්න දැන් මේ කිරණය ඇවිල්ලානේ තියෙන්නේ මෙතෙන්ට නේද? මේ AB කිරණය තියෙනවා. දැන් මේ AB කිරණය උතාලට පේනව නේද? මේ AB කිරණය අපි මෙහෙම ගත්තොත් මේ පෘෂ්ඨයට එනකම් මෙහෙම එනවනේ. පැහැදිලි නේ පුතාලට? මේක මෙහෙම පෘෂ්ඨයට එනකම් එනව නේද? හරි. ඔන්නෝම එනව නේද? ඒත් මෙතෙන්දී අපි මොකද්ද කරන්න ඕනේ පුතේ? මේ පෘෂ්ඨයට අභිලම්භයක් අඳින්න ඕනේ. තේරුණාද? මේ පෘෂ්ඨයට අපි අභිලම්භයක් අඳින්න ඕනේ. ප්‍රකාශ තන්තුව තුලටනේ දැන් මේක එන්නේ නේද? එතකොට මේක විරල මාධ්‍යයක් නේ. එතකොට මේ ගහනතර මාධ්‍යයකට තමයි යන්නේ මේක. නේද? එතකොට අපි මොකද්ද වෙන්න ඕනේ? මේ එනකොට මෙතන අභිලම්භයක් ඇඳලා අපි මෙතන වර්තන කෝණය අඳින්න ඕනේ. තේරුණාද පුතාලට? මෙතන වර්තන කෝණය අඳින්න ඕනේ. වර්තන කිරණය හොයා ගන්න ඕනේ. අපි මෙතෙන්දී මේ එන කිරණයට වර්තන කිරණය අඳින්න ඕනේ. වර්තන කිරණය අඳින්න අපිට පුළුවන් මෙන්න මෙහෙම ඉස්සලා අභිලම්භයක් ඇඳ ගන්න ඕනේ අපි. පේනවද පුතාලට? අපි මේ පෘෂ්ඨයට අභිලම්භයක් අඳිනවා. මෙහෙම. අභිලම්භයක් ඇඳලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? වර්තන කිරණය අඳින්න ඕනේ. වර්තන කිරණය මෙන්න මෙහෙම. ඔන්න ඔහම අඳින්න ඕනේ වර්තන කිරණය. පේනවද පුතාලට? ඔන්න ඇඳ වර්තන කිරණය. දැන් මොකද වෙන්නේ? මේ කිරණය මෙතෙන්ට පතනය වෙන්නේ මොකද? එතන තියෙන අවදි කෝණයට වඩා වැඩි කෝණයකින්. තේරෙනවද? මේ කිරණය මෙතෙන්ට පතනය වෙන්නේ ඒ තියෙන අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් පුතේ. එතකොට යා මොකද වෙන්නේ? මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. මෙතෙන්දී ආයි මොකද වෙන්නේ? මෙතෙන්දිත් යා පහෝ අර කෝණය වැඩි නිසා මොකද වෙන්නේ? අපි මෙතන ඇඳුත් මෙහෙම අභිලම්භයක්. මොකද වෙන්නේ? ආපහු මෙහා මෙතෙන්දිත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේට ওই විදිහට භාජනය වෙනවා. ওই විදිහට නැවත මෙහිම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේට දිගින් දිගටම බඳුන් වෙමින් මේ ප්‍රකාශ තන්තුව දිගේ යනවා. ප්‍රකාශ තන්තුව තුරදී සිදුවන දේ රූප සටහනකින් දක්වන්න. එතකොට මොකද වෙන්නේ? මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය දිගටම සිද්ධ වෙනවා මේ ප්‍රකාශ තන්තුව තුල. ඔන්න යනවා. පේනව නේද පුතාලට? ඔන්න ඔය වගේ සම්පූර්ණ ප්‍රකාශ තන්තුව තුලදී ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේට භාජනය වෙමින් මේ විදිහට දිගටම ගමන් කරනවා. පැහැදිලිද පුතාලට? හරි. ඊට පස්සේ අපෙන් අහනවා ප්‍රභවයේ සිට කිරණය ගමන් කිරීමේදී එහි වේගයේ යම් වෙනසක් සිදුවන්නේ නම් එය සඳහන් කරන්න ගණනය කිරීම අනවශ්‍යයිලු. හරි පුතාලා. දැන් එතකොට මොකක්ද එන්නේ මේකට උත්තරේ? ප්‍රභවයේ සිට කිරණය ගමන් කිරීමේදී දැන් මේ විදිහට දිගටම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදුවෙමින් මේක ගමන් කරනවා. එතකොට එහි වේගයේ යම් වෙනසක් සිදුවන්නේ නම් එය සඳහන් කරන්න. වේගයේ වෙනසක් වෙනවද? නැහැ. මේ එන ආලෝක තීව්‍රතාවයෙන්ම අතන අපිට කෙලවරෙන් ලබා ගන්න පුළුවන්. කිලෝමීටර ගණනාවක් ගියත් අපිට ඒකේ වේගයේ වෙනසක් වෙන්නේ නැහැ නේද? එහෙනම් අපිට මොකද්ද වෙන්නේ? වේගයේ යම් වෙනසක් සිදුවන්නේ නම් එය සඳහන් කරන්න. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් මොකක්ද? පිළියමු මෙහිදී ආලෝක කිරණයේ වේගයෙහි වෙනසක් සිදු නොවේ. सिधुनोवे මෙහිදී ආලෝක කිරණයේ වේගයෙහි වෙනසක් සිදු නොවේ. වෙනවනේද පුතාලට? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ පුතේ. උත්තල කාචයක් ඉදිරියේ කවර දුරකින් වස්තුවක් තැබූ විට විශාලම තාත්වික ප්‍රතිබිම්බයක් සෑදේද? උන දැන් නම් කිරණ සටහන් අඳින්න ඕනේ නෑ පුතාලට. මේක දැන් හිතෙන් පුතාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද දැන් එච්චරට අපි කිරණ සටහන් ඇඳලා හරි පැහැදිලිනේ දැන් නේද? මේ හැම මේ प्रतिबिंब හැදෙන්නේ කොතනද කියන එක එහෙනම් කියන බාන උත්තල කාචයක් ඉදිරියේ කවර දුරකින් වස්තුවක් තිබුවමද විශාල තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ කියලා කියන බාන උත්තල කාචයේ ප්‍රකාශ කේන්ද්‍රයයි නාභියයි අතර තිබ්බොත් මොකද වෙන්නේ පුතේ අතාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නේද විශාලම තාත්වික ප්‍රතිබිම්බයනේ අහන්නේ අපි ඒතර නාභියේ තිබ්බත් එන්නේ නැහැ අනන්තයේ හැදෙන්නේ ඒතර නාභිය FA2යි F4 තිබ්බම මොකද වෙන්නේ විශාල තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙනවා නේද? එහෙනම් විශාල තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙනවා FA2 F4 තිබ්බම නේද? ඒතර 2F ට වඩා ඈතින් තිබ්බොත් මොකද වෙන්නේ? කුඩා යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නේද? එහෙනම් කොතනද තියන්න ඕනේ පුතේ මතකයි විශාලම තාත්වික ප්‍රතිබිම්බය හැදෙන්නේ කවර දුරකින් වස්තුව තිබ්බමද එහෙනම් FA2 F4 තිබ්බම නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් उत्तल काचये उत्तल काचये नाभीय दुरहा नाभीय दुरमेन देगुणयक नाभीय दुरमेन देगुणयक दुरकिन वस्तुव तबू विट නේද කොහෙද එතකොට තාත්වික විශාලම තාත්වික ප්‍රතිබිම්බය හැදෙන්නේ උත්තල කාචයේ නාභීය දුරහා නාභීය දුරමින් දෙගුණයක දුරකින් වස්තුව තැබුවම තමයි විශාලම තාත්වික ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඊළඟට කියන එම ප්‍රතිබිම්බයේ තවත් ලක්ෂණ දෙකක් ලියන්නලු. දැන් මොනවද තවත් ලක්ෂණ දෙකක් පුතේ? එකක් අපි ලිව්වා විශාලයි කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. තාත්වික ප්‍රතිබිම්බයක් කියලා තියෙනවා. නේද? විශාලයි කියලා තියෙනවා. තාත්වික ප්‍රතිබිම්බයක් කියලා තියෙනවා. තව මොනවද අපිට ලියන්න පුළුවන් එතන හැදෙන එක? මොන වගේ එකක්ද හැදෙන්නේ කියන්න බලන්න මට. මොකද යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නේද? එහෙනම් ලක්ෂණ දෙකක් අපි ලියනවා මොකක්ද? යටිකුරුය යටිකුරුය අනිත් ලක්ෂණය මොකද්ද පුතේ එතකොට කොයිද හැදෙන්නේ මේක 2F ට වඩා ඈතින් හැදෙන්නේ නේද නාභීය දුරමෙන් දෙගුණයකට ඈතින් සෑදේ නේද එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද නාභීය දුරමෙන් නේද නාභී දුරමෙන් දෙගුණයකට ඈතින් සෑදේ දෙගුණයකට ඈතින් සෑදේ නාභී දුරමෙන් දෙගුණයකට ඈතින් තමයි හැදෙන්නේ නේද ඊළඟට අපි අහන උත්තල කාචයක් ඉදිරියේ කවර දුරකින් වස්තුවක් තැබූ විට එහි කුඩාම තාත්වික ප්‍රතිබිම්බය සෑදේද කුඩාම තාත්වික ප්‍රතිබිම්බය හැදෙන්නේ කොතන තිබ්බමද පුතේ කොතන තිබ්බමද හැදෙන්නේ 2F ට වඩා ඈතින් තිබ්බම නේද කොහෙද හැදෙන්නේ 2F ට වඩා ඈතින් තිබ්බම FA2 F4 කුඩා යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවා පේනවා ඒක තව තව ඈත් කරනකොට තව තව ප්‍රතිබිම්බේ කුඩා වෙනවා මතකයි නේ පුතාලට නේද ප්‍රැක්ටිකල් එකේ පුතාලා දැක්කා කිරණ සටහන් වලිනුත් පුතාලා දැක්කා නේද එහෙනම් ඒක ගොඩක් පැහැදිලි එහෙනම් උත්තල කාචයක් ඉදිරියේ කවර දුරකින් වස්තුවක් තැබූ විට එහි කුඩාම තාත්වික ප්‍රතිබිම්බය සෑදේද එහෙනම් අපිට ලියන්න පුළුවන් උත්තල කාචයේ නාභී දුරමින් දෙගුණයකට වැඩි දුරකින් නාභී දුරමෙන් දෙගුණයකට වැඩි දුරකින් තැබූ විට උත්තල කාචයේ නාභී දුර මෙන් දෙගුණයකට වැඩි දුරකින් තැබූ විට කුඩා තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවා. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. නාභී දුර සෙන්ටිමීටර 10යි සෙන්ටිමීටර 20යි සෙන්ටිමීටර 25ක් වන නාභී දුර සලකුණු නොකළ උත්තල කාච තුනක් තියෙනවලු පුතේ. එකම බෑග් එකක් ඇතුලේ දාලා තියෙනවලු නාභී දුර තුනක් තියෙන උත්තල කාච තුනක් තියෙනවලු. දැන් අහනවා අපෙන් මෙම කාච තුන වෙන්වෙන්ව හඳුනා ගැනීමට සිදු කළ හැකි සරල ක්‍රියාකාරකමක් කියනලු. මේ තුන වෙන්වෙන් කළා අපි අඳුර ගන්න ඕනේ නාභිය දුර දීලා නැහැ. එහෙනම් සරල ක්‍රියාකාරකමක් ලියන්නලු. මොකද්ද කරන්න පුළුවන් ක්‍රියාකාරකම කියන්න බලන්න මට. මොකද්ද කරන්න පුළුවන්? අපිට පුළුවන් දල නාභිය දුර හොයන්න නේද? ඒ කියන්නේ ඈත තියෙන වස්තුවක ප්‍රතිබිම්බය තිරයක් මතට නාභිගත කරගන්නවා අපි නේද? තාත්වික යටිකුරු කුඩා ප්‍රතිබිම්බයක් අපි තිරයක් මතට ලබා ගන්නවා. ලබාගෙන මොකද කරන්නේ? තිරය හා දර්පණය අතර දුර මනිනවා. එතකොට අපිට ලැබෙනවා මොකක්ද පුතේ? දලනාභීය දුර. එතකොට දලනාභීය දුර අනුව අපිට හොයා ගන්න පුළුවන් මේ උත්තල කාචවල නාභීය දුර කොච්චරයිද කියලා. තේරුණාද? එහෙනම් සරල ක්‍රියාකාරකමක් ලියන්න අපිට ලියන්න පුළුවන්. එහෙනම් මොකක්ද ක්‍රියාකාරකම? අපි ලියනවා කාච උත්තල කාචයක උත්තල කාචවල දලනාභීය දුර සෙවීම දලනාභීය දුර සෙවීම දලනාභීය දුර හොයනවා. ඊපස්සේ ලියනවා අපි ක්‍රමය කොහොමද කරන්නේ? මොකද කරන්න පුතේ? උත්තල කාචයක් ගෙන එය ඈත ඇති වස්තුන්ගේ ඈත ඇති වස්තුන්ගේ පැහැදිලි ප්‍රතිබිම්බයක් තිරයක් මතට ලැබෙන තෙක් සීරු මාරු කරයි. ඊට පස්සේ ලියනවා එම අවස්ථාවේ කාචය හා නේද? එම අවස්ථාවේ කාචය හා දර්පණය නෙමෙයි. එම අවස්ථාවේ කාචය හා තිරය අතර දුර මැන ගනි. එය කාචයේ දලනාභීය දුරයි නේද? මෙලෙස කාච තුන සඳහාම දලනාභීය දුර සොයාගනි. කාච තුන සඳහාම දලනාභීය දුර සොයාගනි. පැහැදිලි නේද පුතාලට? හරි නේද? එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. වාතයේ සිට ජලයට ගමන් කිරීමේදී ආලෝකයේ ගමන් මඟ වෙනස් වෙනවා. වාතයේ ඉඳන් ජලයට ආලෝකයේ ගමන් කරනකොට ගමන් මාර්ගය වෙනස් වෙනවා නේද පුතේ? මෙසේ ගමන් මඟ වෙනස් වීමේ සංසිද්ධිය හැඳින්වෙන නම සඳහන් කරන්නලු. වාතය කියන්නේ පාරදෘශ්‍ය මාධ්‍යයක්, ජලය කියන්නේ පාරදෘශ්‍ය මාධ්‍යයක්. එක් පාරදෘශ්‍ය මාධ්‍යයක ඉඳන් තව පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කරනකොට ඒ ගමන් හැරිලා ගමන් කරනවා, ගමන් මඟ වෙනස් වෙනවා. මේ සංසිද්ධිය අපි හඳුනන මොකක් කියලාද පුතේ? ආලෝක වර්තනය කියලා නේද? මොකක්ද එහෙනම් කියන්නේ? හඳින්වන නම සඳහන් කරන්න අපිට ලියන්න පුළුවන් මොකක්ද? ආලෝක වර්තනය. ආලෝක වර්තනය. ඊළඟට මෙම සංසිද්ධියට හේතුව පැහැදිලි කරන්නලු. ඇයි මේකට හේතුව? ඇයි මේ විදිහට මේ ආලෝක කිරණ වර්තනයට භාජනය වෙන්නේ? ඇයි පුතේ? මේ එක් එක් මාධ්‍ය තුලින් ආලෝක කිරණ ගමන් කරන වේගය වෙනස් නිසා නේද? එක මාධ්‍යක ඉඳන් තව මාධ්‍යකට යනකොට ඒ වේගය වෙනස් වීම නිසා තමයි කිරණය නැමීමකට භාජනය වෙන්නේ. තේරුණාද? අන්න ඒ නිසා තමයි මේ විදිහට වර්තනයක් සිදු වෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙම සංසිද්ධියට හේතුව පැහැදිලි කරන්න. පුතාලා දැන් උත්තරේ ලියලා ඇති. කොහොමද ලියන්නේ පුතේ සංසිද්ධියට හේතුව? එක් එක් මාධ්‍යවලදී ආලෝකය ගමන් කරන වේගය වෙනස් වේ. මෙම වේග වෙනස් වීම නිසා ආලෝක කිරණ වර්තනය වේ. හරි. එක් එක් මාධ්‍යවලදී ආලෝකය ගමන් කරන වේගය වෙනස් වෙනවා. මෙම වේග වෙනස් වීම නිසා ආලෝක කිරණ වර්තනය වේ. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත රූපයේ ජලයට ඉහළින් සිටින සමනලයක් ඉන්නවා නේද? සහ ජලය තුල ඉන්න මාළු ඉන්නවා නේ. ජලය තුල මාළු ඉන්නවා, එළිය සමනලයක් ඉන්නවා. සමනලයාගේ සිට බී මාළුවාගේ ඇස දක්වා මෙයාගේ ඉඳන් මෙයාට එන්නේ පුතේ. මාළුවා සමනලයා දිහා බලාගෙන ඉන්නේ නේද? අපි සාමාන්‍යයෙන් කිරණ සටහන අඳින්නේ ඉහළ ඉන්න එක්කෙනානේ. දැන් මෙතන මාළුවා බලාගෙන ඉන්නේ සමනලයා දිහා. සමනලයාගේ සිට මාළුවාගේ ඇස දක්වා ආලෝකයේ ගමන් කරන ආකාරය පෙන්වන කිරණ සටහනක් අඳින්නලු. ඒ කියන්නේ බී මාළුවට බී මාළුවාගේ මෙයාගේ ඉඳන් මෙයාට එන ආලෝක කිරණය තමයි දැන් අපිට අඳින්න කියලා කියන්නේ නේද? බලමු අපි අඳින්නේ එහෙනම් මෙයාගේ ඉඳන් එන ආලෝක කිරණය ගමන් කරන ආකාරය. බී මාළුවාගේ ඇස දක්වා ආලෝකයේ ගමන් කරන ආකාරය පෙන්වන කිරණ සටහනක් අඳින්න. හරි. අපි අඳින් බලන්න එහෙනම් කිරණ සටහන කොහොමද බලන්න අඳින්නේ? මඳිනවා නබිලම්බයෙන්දා. ඔන්න ඊට පස්සේ අබිලම්බයේ දෙසට නැවෙනවා. ඔන්න මාළුවගේ හැට යනවා. ඔන්න හරි. ආලෝකයේ ගමන් කරන ආකාරය පෙන්වන කිරණ සටහන මේ. මෙයා අබිලම්බයේ දෙසට නැවිලා තියෙන. මෙයා විරල මාධ්‍යයක්. මේ තියෙන ගහනතර මාධ්‍යයක් නේද? මෙතන ඉඳන් එනකොට ආලෝක කිරණය මෙතෙන්දී වර්තනය සිදු වෙනවා. වර්තනය වෙලා තමයි එන්නේ. පැහැදිලි නේද පුතාලට? හරි. ඊළඟ ප්‍රශ්නේ බලන්න පුතේ. අවදි කෝණේ යන්නෙන් අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කරන්න. මොකද අවදි කෝණේ කියලා කියන්නේ? ගහනතර මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කරද්දී ඔගොල්ලෝ දන්නවා හැමතිස්සෙම මොකද වෙන්නේ? වර්තන කෝණය අභිලම්බයෙන් ඉවතට නැවෙනවා නේද? වර්තන කෝණය අභිලම්බයෙන් ඉවතට නැවෙනවා. ඒකට හේතුව ඇයි? මේ මාධ්‍ය දෙකේ අර ආලෝකයේ ගමන් කරන වේගය වෙනස් නිසා නේද? වර්තනයේට භාජනය වෙනවා. අභිලම්බයෙන් ඉවතට තමයි නැවෙන්නේ නේද? එතකොට එක අවස්ථාවකදී මේ අභිලම්බයෙන් ඉවතට නැවෙනකොට එක අවස්ථාවකදී මේ පතන කිරණය මේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය හරහා ගමන් කරනවා. එතකොට මේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය හරහා ගමන් කරන අවස්ථාවේදී පතන කෝණය අපි හඳුන්වනවා අවදි කෝණය කියලා. තේරුණාද? මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය හරහා වර්තන කිරණය ගමන් කරනකොට ඒ අවස්ථාවේ පතන කෝණය අපි හඳුන්වනවා අවදි කෝණය කියලා. හරි. අපි බලමු එහෙනම්. දැන් මෙතන අවදි කෝණය යන්නේ අදහස් කරන්නේ කොහමද? දැන් ලියන් බලන්න අපි එහෙනම් කොහොමද ලියන්න පුළුවන්? නේද? ගහන මාධ්‍යක සිට ගහනතර මාධ්‍යක සිට විරල මාධ්‍යකට ගහනතර මාධ්‍යක සිට විරල මාධ්‍යකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී වර්තන කිරණය අභිලම්බයෙන් ඉවතට නැවේ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් පැහැදිලි කරන්න කියලා තියෙනවා. අපිට මේ කොම ටික ලියන්න පුළුවන් පුතේ. අභිලම්බයෙන් ඉවතට නැවේ. එවිට එහිදී පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට එක් අවස්ථාවකදී වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය හරහා ගමන් කරයි. එම අවස්ථාවේ පතන කෝණය අවදි කෝණය වේ. හරිද පුතාලා? ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී වර්තන කිරණය අභිලම්බයෙන් ඉවතට නැවෙනවා. එහිදී පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට එක් අවස්ථාවකදී වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය හරහා ගමන් කරයි. ඉවතට නැවේ. එහිදී පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට එක් අවස්ථාවකදී වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය හරහා ගමන් කරයි. එම අවස්ථාවේ පතන කෝණය අවදි කෝණය වේ. ඒතර පැහැදිලි කරන්න කිව්වම මේ සම්පූර්ණ විස්තරය පුතාලා ලියන්න ඕනේ. තේරුණාද? කෙටියෙන් ලියන්න එපා, පැහැදිලි කරන්න කිව්වම හොඳට මේ විදිහට පැහැදිලි කරලා ලියන්න. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා A මාළුවා කියන මාළු කතන්දරේ ආයි ඇවිල්ලා නේද? දැන් ඉස්සෙල්ලත් අපි කතා කරානේ. අපි ඉස්සෙල්ලා B මාළුවා ගැනනේ කතා කරේ. දැන් කියනවා A මාළුවාගේ සිට B මාළුවාගේ ඇස දක්වා මාර්ග දෙකක් ඔස්සේ ආලෝක කිරණ පැමිණිය හැක්කේ කෙසේදයි පැහැදිලි කරන්න. ඔබගේ පිළිතුර පැහැදිලි කිරීමට ඉහත රූපයේ එම කිරණ අඳින්නලු. A මාළුවාගේ ඉඳලා B මාළුවාගේ ඇස දක්වා මාර්ග දෙකක් ඔස්සේ ආලෝක කිරණ පැමිණිය හැක්කේ කෙසේදයි පැහැදිලි කරන්නලු. මාර්ග දෙකක් ඔස්සේ ආලෝක කිරණ පැමිණිය හැක්කේ කොහොමද කියලා අහනවා පුතේ. කොහොමද වෙන්න පුළුවන් ආලෝක කිරණ කියන බාන එන්න පුළුවන් ආකාර? කොයි විදිහටද එන්න පුළුවන්? A මාළුවාගේ ඉඳන් B මාළුවට මාර්ග දෙකක් ඔස්සේ එන්න පුළුවන් කොහොමද කියන්න බාන. මොන වගේද එන්න පුළුවන් අවස්ථාවල් කියන්න බලන්න. දැන් මෙතන වෙන්න පුළුවන් එකක් තමයි A මාළුවාගේ ඉඳන් B මාළුවාට එනකොට ආලෝක කිරණ ජලය තුලින් මෙහෙම එනකොට, තේරුණාද පුතේ? මේ ජලය තුලින් මේ ආලෝක කිරණ එනකොට මේකේ අපිට පුළුවන් මේ ආලෝක කිරණ මෙයාගේ ඉඳන් මෙයාට මෙහෙම කෙලීම් එනවා. ආලෝක කිරණ සරල රේඛීයයිනේ. ඒතකොට මෙහිම කෙලින්ම ආලෝක කිරණ මෙයාට එන්න පුළුවන්. මෙයාගේ හැවෙත එන්න පුළුවන්. ජලය තුලින් කෙලින්ම මෙයාගේ නම් මෙයාට එන්න පුළුවන්. ඒතර වර්තනයකට භාජනය වෙනවද? නෑ. ඇයි වර්තනයකට භාජනය වෙන්නේ නැත්තේ පුතේ? මෙතන තියෙන එකම මාධ්‍යයක් නිසා ජලය පමණයි මෙතන තියෙන්නේ. මෙතන ජලය විතරක් තියෙන නිසා වර්තනයකට භාජනය වෙන්නේ නෑ. කෙලින්ම මෙයාගේ ඉඳන් මෙයා දක්වා ආලෝක කිරණ එනවා. පැහැදිලි නේද? ඊට පස්සේ අපිට තව එන්න පුළුවන් විදිහක් තමයි මෙතනින් යනවා මේ තියෙන ගහනතර මාධ්‍යයක්නේ. මෙතන ජලය මේ තියෙන්නේ වාතය කියන්නේ විරල මාධ්‍යයක්නේ නේද? එතකොට මෙතන ඉඳන් මෙහෙට යන ආලෝක කිරණ එක අවස්ථාවකදී අවදි කෝණය ඉක්මවලා මෙතනින් මෙහෙට පතනය වෙනකොට මොකද වෙන්න පුළුවන් පුතේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න පුළුවන් නේද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ මේ ගහනතර මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට යන ආලෝක කිරණ නේද? එතකොට එහෙනම් අපිට මෙතෙන්දී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න පුළුවන්. එහෙනම් තව ආලෝක කිරණයක් එන්න පුළුවන්. මෙයාගේ ඉඳන් මෙන්න මෙහෙම යනවා මෙතෙන්ට නේද? මේ යන ආලෝක කිරණය මොකද වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙලා මෙයාගේ ළඟට එනවා. තේරුණාද? මෙහෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙලා මෙයාගේ දිහාවට එන්න පුළුවන්. පේනවද පුතාලට? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙලා එන්න පුළුවන්. එක්කොම එහෙම කෙලීම මේ මාළුවාගේ හැට යන්න පුළුවන් නේද? කිරණ පැමිණිය හැක්කේ කෙසේදයි පැහැදිලි කරන්න. ඔබගේ පිළිතුර පැහැදිලි කිරීමට ඉහත රූපයේම කිරණ අඳින්න. හරි. දැන් පැහැදිලි නේද පුතාලට? ඒතර මේක කොහොමද අපි පැහැදිලි කරන්නේ පුතේ? මේක කොහොමද අපි දැන් පැහැදිලි කරන්නේ? නේද? අපිට කියනවනේ මෙතන පැහැදිලි කරන්නේ මාර්ග දෙකක් ඔස්සේ ආලෝක කිරණ පැමිණිය හැක්කේ කෙසේදයි පැහැදිලි කරන්න. දැන් මේක පැහැදිලි කරලා කියන්න බලන්න කොහොමද කියලා. ලියන්න පුළුවන් මෙතන අපි ලිව්වොත් මේක A කිරණය කියලා. නෑ AB මෙතන තියෙනවනේ මාළුව දෙන්නට. නේද? අපි මෙතන දාමු X කිරණය. මේ තියෙන්නේ Y කිරණය. හරි. දැන් අපි ලියමු බලන්න එහෙනම්. මෙහිදී A මාළුවාගේ සිට A මාළුවාගේ සිට B මාළුවාට ආලෝක කිරණ මාළුවාගේ ඇසට B මාළුවාගේ ඇසට ආලෝක කිරණ කෙලින්ම ගමන් කරයි. ඒ කියන්නේ ජලය තුල නේද? ජලය තුල. කෙලින්ම ගමන් කරනවා ජලය තුල. එක අවස්ථාවක් නේද? තව අවස්ථාවකදී A මාළුවාගේ ए ಮಾಡುವಾಗೆ සිට වාතයට ගමන් කරන ආලෝක කිරණ වාතයට ගමන් කරන ආලෝක කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට पूर्ण अभ्यंतर परावर्तनयट भाजनय वी पूर्ण अभ्यंतर परावर्तनयट पंदुन्वी नद लक्वी पूर्ण अभ्यंतर परावर्तनेट लक्वी बी मालुवागे एस वेत पेमिने पेमिनिय हैक ओन्न किरण දෙකක් තියෙන අවස්ථා දෙකක් නේද පුතේ කෙලින්ම A මාළුවගේ ඉඳන් B මාළුවට සරල රේඛීයව යනවා ජලය තුලින් आलोक किरण तव अवस्थावकदी ए मालुवागे सिट वातेट गमन करन आलोक किरण पूर्ण अभ्यंतर परावर्तनेट लक् वेला बी मालुवागे एस वेत पेमिनिय हैक पेनवाद एतर එහෙම වෙන්න පුළුවන් ඇයි හේතුව අපිට ලියන්න පුළුවන් මෙහිදී ආලෝක කිරණ නේද මෙහිදී ආලෝක කිරණ गहनतर माध्यक सिट विरल माध्यकट गमन करन बेविन विरल माध्यकट गमन करन बेविनी නැත්තම් ඒක වෙන්නේ නැහැ නේද පුතේ මා කියන්නේ විරල මාධ්‍යයක ඉඳන් ගහනතර මාධ්‍යයකට ආව නම් එහෙම වෙන්නේ නැහැ මෙතන ගහනතර මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට යන නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න පුළුවන් තේරුණානේ දෙන්නේ එහෙනම් ඇස වෙත එන්න පුළුවන් ආකාර දෙක අපි ලකුණු කරලා තියෙන්නේ හරි ඊළඟ ප්‍රශ්නේ බලමු අපි වීදුරු වල සිට වාතය දක්වා ආලෝකයේ ගමන් කිරීමේදී සිදුවන වර්තනය අන්වේෂණය කිරීම සඳහා ශිෂ්‍යෙක් පරීක්ෂණයක් කළේය වීදුරු වල ඉඳන් වාතය දක්වා ආලෝකය ගමන් කිරීමේදී සිදුවන වර්තනය අන්වේෂණය කිරීම සඳහා ශිෂ්‍යෙක් පරීක්ෂණයක් කරාලු. ඒ සඳහා ඔහු රූපයේ පෙන්වා ඇති ආකාරයට වීදුරු කුට්ටියක් හරහා වාතයට පටු ආලෝක කදම්බයක් කැරියලු පුතේ. හරි? ඉහත රූපයේ පතන කෝණය I සහ වර්තන කෝණය R සලකුණු කර කෝණ මනින්න කියලා කියනවා. හරි. අපි බලමු දැන් එහෙනම් මෙතන පතන කෝණයයි වර්තන කෝණය අපිට අඳින්න පුළුවන් ලකුණු කරන්න පුළුවන් නේද අපි මෙතන අභිලම්බය අඳිමු ඉස්සෙල්ලම රූපේ පතන කෝණයයි මේක අඳින්න නම් අපි මොකද කරන්න ඕනේ මෙහෙම අපි ඔන්න අභිලම්බය මෙතන ඇඳගත්තා අපි කඩිරිය අඳින්න නැතුව මෙහෙම ඇඳන් අපිට මේක නම් කරන්න මේ ලකුණු කරන්න ලේසියි පුතේ එහෙනම් අපි මෙහෙම ඇඳගමු හරි හරි පුතේ එතකොට අපි බලමු එහෙනම් ඊට රූපයේ පතන කෝණය I සහ වර්තන කෝණය R සලකුණු කර කෝණ මනින්න. දැන් ඔන්න අපි මෙතනින් ගත්ත කෝණ මානය මේ විදිහට කෝණ මානය අරගෙන අපි මොකද කරන්නේ? දැන් මේ කෝණ දෙක I මනින්න ඕනි ඉස්සෙල්ලම නේද? අපි I මනිමු බලන්න. හරි. මෙතෙන්ට අරගෙන ගියා. ඔන්න දැන් මේක මෙහෙමයි මං කිව්වා පුතාලට ඕගොල්ලන්ට නිවැරදිව මනින්න පුළුවන් මට වඩා. මොකද මගේ මෙතන තියෙන අර මේ ඉරි ඕගලන්ට වඩා මිලිමීටර් ගානක වෙනසක් තියෙනවා නේද? ඒ නිසා ඕගලන්ගේ මට වඩා නිවැරදි. ඒගොල්ලෝ නිවැරදිවම අයින්න හරියට. හරි. දැන් ඔන්නම කෝණමානෙ තිබ්බම පුතාලට පේනවනේ දැන් මේකේ කොච්චර කගයක් එනවද කියලා. කොච්චර කගයක් එනවද පුතාලා? මෙතන පේනව නේද? මෙතන ඉඳන් මෙතෙන්ට අංශක 10යි, මෙතන ඉඳන් මෙතෙන්ට 20යි, මෙතන ඉඳන් මෙතෙන්ට 25යි නේද? අංශක 25ක අගයක් එනවනේ. 25ක් එනවා. පේනවද පුතාලට? මේ 10යි 20යි 25ක් එනවා. හරියටම 25ක් ඇවිල්ලා තියෙනවා නේද? එහෙනම් i වල අගය මට එනවා මෙතන අංශක 25ක්. ඊට පස්සේ r වල අගය බලමු අපි කොච්චරක් එනවද කියලා අපිට. r වල අගය බලන්න කොච්චරක් එනවද කියලා. කොහොමද බලමු කොච්චරක් එනවද පුතේ? අංශක 10යි 20යි 30යි මෙතන එනවා කීයක්ද? 10යි 20යි 30යි මෙතන එනවා 37ක් විතර එනවා නේද පුතේ? r වල අගය එනවා අංශක 37ක්. අංශක 37යි. පේනව නේද? එතකොට එහෙනම් රූපේ පෙන්වා ඇති ආකාර වීදුරු කුට්ටිය හරහා ගමන් කරනකොට පතන කෝණය 25ක් වෙනකොට වර්තන කෝණය ඇවිල්ලා තියෙනවා 37ක්. පුතාලට පොඩ්ඩක් මීට වඩා වෙනස් අගයන් එන්න පුළුවන් නේද? ඔයගොල්ලන් හරියටම නිවැරදිවම අර හරියට මිලිමීටරයක්වත් එහා මෙහා වෙන්නේ නැතුව තුඩ සිහින් පැන්සලෙන් ඇඳනම මේ විදිහට වෙනසක් එන්න බෑ. පැහැදිලි නේද පුතාලට? හරි. ඊට පස්සේ බලමු අපි මෙතන අංශක 37යි. හරි. ඊළඟ ප්‍රශ්නේ බලන්න. පතන කෝණයේ අගය ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී එය එක්තරා අගයකට වඩා වැඩි වූ විට ආලෝකය තව දුරටත් වාතයට ගමන් නොකරන බව ශිෂ්‍යයා නිරීක්ෂණය කළේය. නේද? මෙම නිරීක්ෂණයට හේතුව පැහැදිලි කරන්නලු. ඇයි හේතුව පුතේ? දැන් ඔක අපි කිව්වා. මොකද්ද හේතුව වෙන්නේ? තව දුරටත් පතන කෝණය වැඩි කරනකොට මොකද වෙන්නේ? එක අවස්ථාවකදී පතන කෝණය අවදි කෝණයට එනවා නේද? අවදි කෝණයට ආවම මොකද වෙන්නේ? වාතයට ගමන් කරන්නේ නැහැ. නේද? එතකොට මොකද වෙන්නේ? මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය හරහා ගමන් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවදි කෝණයට වඩා වැඩි වුණාම මෙයා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙනවා නේද? එහෙනම් හේතුව පැහැදිලි කරන්න අපි ලියමු. මොකක්ද ලියන්න පුළුවන්? එය එක්තරා අගයකට වඩා වැඩි වූ විට ආලෝකය තවදුරටත් වාතයට ගමන් නොකරන බව ශිෂ්‍යයා නිරීක්ෂණය කළේය. අපි ලියමු එහෙනම් මොකද වෙන්නේ? එක් අවස්ථාවකදී මොකද වෙන්නේ? පතන කෝණය අවදි කෝණයට නේද? අවදි කෝණයට සමාන වූ විට ආලෝක එතකොට මොකද වෙන්නේ? වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගමන් කරයි. පතන කෝණයට වඩා වැඩි වූ විට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවේ. එවිට වාතය තුලට आलोककिरण गमन नोकराई। गमन नोकराई हरदे पुताला බලන්න දැන් නේද? එක් අවස්ථාවකදී පතන කෝණය අවදි කෝණයට සමාන වූ විට වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගමන් කරනවා. පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වූ විට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු වෙනවා නේද? එවිට වාතය තුලට ආලෝක කිරණ ගමන් කරන්නේ නැහැ. පැහැදිලි නේද පුතාලට? හරි. එහෙනම් ඔන්න නිරීක්ෂණයට හේතුව දැන් පුතාලා පැහැදිලි කළා නේද? මේ විදිහට පිටකොට මෙහිම විස්තරය ලියන්න ඕනේ පුතේ. පැහැදිලි කළා මේ විස්තරේ පුතාලා ලියන්න ඕනේ. තේරුණාද? හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. වීදුරු වලින් සාදන ලද ප්‍රකාශ තන්තුවක් දිගේ ගමන් කරන ආලෝක සංඥාවක් රූපයේ පෙන්වා ඇත. ඔන්න වීදුරු වලින් හදන ලද ප්‍රකාශ තන්තුවක් දිගේ ගමන් කරන ආලෝක සංඥාවක් රූපයේ පෙන්වලා තියෙනවලු. එතකොට වාතයේ සිට වීදුරු තන්තුවට ඇතුළු වන ආලෝක කිරණයට වෙන වෙනස්කම් දෙකක් සඳහන් කරන්නලු. මොකක්ද වෙන්නේ කියලා අහනවා. වාතයේ ඉඳන් වීදුරු තන්තුවට ඇතුළු වන ආලෝක කිරණයට වෙන වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. මොකද්ද වෙන්නේ පුතේ? ආලෝක කිරණය මොකද වෙන්නේ? මේ විදිහට ගමන් කරනකොට මෙතෙන්දී අභිලම්බය දෙසට නැවෙනවා. මෙතෙන්දී අභිලම්බය දෙසට නැවෙනවා නේද? ඊළඟ අවස්ථාවේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙනවා. එහෙනම් මොකද කිරණයට වෙන වෙනස්කම් දෙක? මෙන්න මෙතෙන්දී මොකද වෙන්නේ? පළවෙනි අවස්ථාව අපිට ලියන්න පුළුවන් මොකක්ද? කිරණය किरणय वीदुरु तुलदी अभिलंबय दिसट नेमे अभिलंबय दिसट नेवे किरणय वीदुरु तुलदी अभिलंबय दिसट नेवे ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මොකක්ද? इनपसु पूर्ण अभ्यंतर परावर्तनयट पूर्ण अभ्यंतर परावर्तनयट लक्वे पूर्ण अभ्यंतर परावर्तनयट लक्वे उन වෙනස්කම් දෙක නේ මෙතෙන්දී අභිලම්බය දෙසට නැවෙනවා. අභිලම්බය දෙසට නැවේ. ඉන්පසු පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. හරි. ඊළඟට ආලෝකයේ ප්‍රකාශ තන්තුවේ පීලක්ෂය දක්වා ගමන් කිරීමෙන් පසුව රූපයේ පෙන්වා ඇති මාර්ගයේ ගමන් කරන්නේ ඇයිදයි පැහැදිලි කරන්නලු. ඇයි අහනවා? එහෙම මේ විදිහට ආලෝකයේ ප්‍රකාශ තන්තුවේ පීලක්ෂයට වැටෙනකම් මේ විදිහට ගිහිල්ලා ඊට පස්සේ ඇයි අහනවා මේ විදිහට දිගටම යන්නේ? ඇයි පුතේ එහෙම යන්න හේතුව? මොකද හේතුව? වීදුරු වල අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් තමයි P වලට පතනය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතනින් එහාට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනවා. දැන් කියලා මෙතන කියනවනේ වීදුරු වලින් හදපු ප්‍රකාශ තන්තුවක් මෙතන තියෙනවා කියන්නේ නේද? එතකොට අපිට කියන්න පුළුවන් එහෙනම් මොකක්ද? පීහිදී ආලෝක කිරණය පතනය වන්නේ වීදුරුවල අවදි කෝණයට වඩා වැඩි කෝණයකිනි එනිසා आलोक किरणय එනිසා ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට එනිසා ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වේ. හරිනේ පුතේ, පීහිදී ආලෝක කිරණය පතනය වෙන්නේ වීදුරු වල අවදි කෝණයට වඩා වැඩි කෝණයකින්. ඒ නිසා ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙනවා. දිගින් දිගටම මෙම ක්‍රියාව වෙන්නේ නේද? ඒ නිසා දිගටම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. හරි. ඊට පස්සේ මොකක්ද අහන්නේ අපෙන්? කාච බොහෝ ප්‍රකාශ උපකරණවල පාවිච්චි වෙන දෙයක් නේද? බොහෝ ප්‍රකාශ උපකරණවල කාච පාවිච්චි වෙනවා. පහත වගුවේ දක්වා ඇති ප්‍රකාශ උපකරණ මගින් සාධන ප්‍රතිබිම්බ පිළිබඳ තොරතුරු ඇතුළත් කර එම වගුව සම්පූර්ණ කරන්නලු. හරි. දැන් අහන පළවෙනි එක මොකද්ද පුතේ? ප්‍රකාශ උපකරණයේ තියෙනවා ප්‍රතිබිම්බයේ ස්වභාවය තියෙනවා, ප්‍රතිබිම්බයේ විශාලත්වය තියෙනවා, ප්‍රතිබිම්බයේ පිහිටීම දීලා තියෙනවා. දැන් අපෙන් පළවෙනි එක අහන්නේ කැමරාව. කැමරා එක මම පුතාලට පින්තූරයක් පෙන්නලා පැහැදිලි කළා කැමරාවේ මොකද වෙන්නේ කියලා. ප්‍රතිබිම්බයේ ස්වභාවයේ තාත්වික ප්‍රතිබිම්බයක් අත තිරය මත ඇති වුණා නේද? පටිය මත ඇති වෙලා තිබුණා. ඒතර ප්‍රතිබිම්බයේ විශාලත්වය මතකයිද පුතාලට? නේද? කුඩා යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි කැමරාවේ ඇති වුණේ කාචයේ. උත්තල කාචයකින් හැදෙන, ඒ කියන්නේ 2f උත්තල කාචයේ 2f ට වඩා ඈතින් වස්තු තියලා තියන්නේ නේද? එතකොට මොකද වෙන්නේ පුතේ? අර F2F අතර කුඩා යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙනවා කොහෙද? අර තිරය මත නේද? එහෙනම් අපිට පිටින් ප්‍රතිබිම්බේ විශාලත්වය මොකක්ද? ඌනිත ප්‍රතිබිම්බයක් හැදෙන්නේ කුඩා නේද? විශාලත්වය ගැන අපිට කියන්න පුළුවන් මොකද්ද? ඌනිත. ප්‍රථම කුඩාය කියලා ලියමු. හරි. උළුන් දැන්. විශාලත්වය අපිට ලියන්න පුළුවන් කුඩාය. ඌනිතය. ප්‍රතිබිම්බේ පිහිටීම කොහෙද පුතේ එතකොට තියෙන්නේ මේකේ? ප්‍රතිබිම්බේ පිහිටීම කොහෙද? කුඩා ප්‍රතිබිම්බයක් ඇති වෙන්නේ උත්තල කාචයක කොහෙද තියෙන්නේ පුතේ? F2F අතර නේද? නාභීය කියන්නේ නාභීය දුර හා නාභි දුර මෙන් දෙගුණයක් දුර අතර තියෙන්නේ නේද? එහෙනම් ලියන්න පුළුවන් මෙතන මොකක්ද? අපි දාමු F2F අතර. F2F අතර නේද? F2F අතර. නැත්නම් ඔයගොල්ලන් විස්තර කරලා ලියන්න. නාභීය දුර හා නාභීය දුර මෙන් දෙගුණයක් දුර අතර තමයි පිහිටන්නේ. ප්‍රක්ෂේපකය කියලා කියන්නේ මොකද්ද? ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එක කියලා කියන්නේ. ඔයගොල්ලෝ සමහර පාසල් වල තියන නේද ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එක? අපි මෙහෙම කුඩාවට මේකක් ලියලා තිබ්බම ඒක විශාල කරලා ඔයගොල්ලන්ගේ මේ බෝඩ් එක පුරාම ලොකුවට විශාලව ඒ තිරය බලා ගන්න පුළුවන් නේද? ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එක. ඒක තමයි ප්‍රක්ෂේපකය කියන්නේ. ඒතර ප්‍රතිබිම්බයේ ස්වභාවය මොකද්ද පුතේ? තිරයකට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකනේ මේ වගේ ලොකු ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නේද? එහෙනම් තාත්විකයි. නේද? ඒ වගේ එකක එහෙනම් ප්‍රතිබිම්බය තාත්විකයි. තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. ඊළඟට ප්‍රතිබිම්බය විශාලිත එකක් හැදෙන්නේ. ප්‍රතිබිම්බයේ පිහිටීම කොහෙද තියෙන්නේ එහෙනම්? ඒක F2F අතර වෙන්න බෑ. ඇයි? විශාල ප්‍රතිබිම්බයක් නේ හැදෙන්නේ. විශාල ප්‍රතිබිම්බයක් හැදෙනවා නම් ප්‍රතිබිම්බය කොහෙද හැදෙන්නේ? 2F ට ඈතින් හැදෙන්නේ නේද? එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් 2F ට වඩා ඈතින්. 2F ට වඩා ඈතින්. ඔයගොල්ලෝ මේක විස්තර කරලා ලියන්න. නාභි දුරමෙන් දෙගුණයකට වඩා ඈතින්. මම මෙතන ඉඩමදි හින්දා ලියන්නේ නැහැ. හොඳේ. නාභීය දුරමෙන් දෙගුණයකට වඩා ඈතින් සෑදේ කියලා කිව්වනම් හරියි. ඊළඟට විශාලක කාචය. ඒක නම් ඔයගොල්ලෝ මතකයි නේද? විශාලක කාචය උත්තල කාචයක්නේ. ඒකේ ප්‍රතිබිම්බයේ ස්වභාවය කොහොමද පුතේ? විශාලක කාචයකින් අපි බලන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක් නේද? අතාත්වික ප්‍රතිබිම්බයක්. කුඩා දේ ලොකු කරලා බලන්නනේ අපි ගරගන්නේ. එතකොට අතාත්විකයි. තිරයකට ගන්න බෑ. ප්‍රතිබිම්බයේ විශාලත්වය කුඩා දේ විශාල කරලා බලන්න අපි අරගන්නේ නේද? නාභි දුරට වඩා අඩු දුරකින් තිබ්බම. එහෙනම් විශාලිත ප්‍රතිබිම්බයක් එතන තියෙන්නේ. විශාලිත ප්‍රතිබිම්බයක්. ඉතින් වස්තු දුරට වඩා වැඩි දුරකින් තමයි පිහිටන්නේ. වෙනවනේ. හරි, මේක අපි කුඩාය කියන එකත් ඔන්න පුතේ ඔයගලන්ට ලියන්න පුළුවන් ඌනිත ප්‍රතිබිම්බයක් කියලා. ඒකත් මම ලියන්නම් කොතන හරි. ඌනිත ප්‍රතිබිම්බයක් විශාලිත විශාල ප්‍රතිබිම්බයක්. හරි නේද එහෙනම්? එතකොට මේ තුනේ ඔයගලන්ට පේනවා එහෙනම් මොන වගේ ප්‍රතිබිම්බද හැදෙන්නේ? ප්‍රතිබිම්බේ විශාලත්වය කොහොමද? ප්‍රතිබිම්බයේ පිහිටීම කොහොමද කියලා. පැහැදිලි නේද? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. උත්තල කාචයක නාභියට වඩා ආසන්නයෙන් වස්තුවක් තබා ඇත. මෙහි ප්‍රතිබිම්බය සෑදෙන ආකාරය පෙන්වන අසම්පූර්ණ කිරණ සටහනක් රූපයේ පෙන්වා ඇත. මෙන්න තියෙනවා පුතේ අසම්පූර්ණ කිරණ සටහනක් තියෙනවා. කිරණ සටහන සම්පූර්ණ කර ප්‍රතිබිම්බය අඳින්නලු. මේකේ කිරණ සටහන සම්පූර්ණ කරලා ප්‍රතිබිම්බය අඳින්නලු. හරි. ඔයගොල්ලෝ මේක ලොකුවට අඳින්න පුළුවන්. දැන් අපි කිරණ ගොඩාක් ඇඳන්නේ නේද? අපි මේකෙම අඳින් බලන්න එහෙනම්. ඔන්න තියෙනවා කිරණ සටහන නේද? මෙතන ඉඳන් මොකද වෙන්න ඕනි පුතේ? වස්තුවේ ඉඳන් ඔන්න ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා ආලෝක කිරණය. ඒක මොකද වෙන්න ඕනේ? නාභිය හරහා ගමන් කරන. ඔන්න නාභිය හරහා ගමන් කරා. නිරීක්ෂකයා මෙතන ඉන්නේ නේද? ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන ආලෝක කිරණය. ඒක මොකද වෙන්නේ? වර්තනය වෙන්නේ නැතුව ආයි මාර්ගයේම ආපහු යනවා. ඔහොමම යනවා. ගමන් කරනවා නේද? ඒක ආපහු මේක මෙතනින් මෙහෙම යනවා. මේක මොකද වෙන්නේ? ඒ විදිහටම වර්තනය නොවි ඒ විදිහටම ගමන් කරනවා. නේද? වර්තනය නොවි යනවා. එතකොට මොකද වෙන්නේ? කිරණ සටහන භාවිතයෙන් ප්‍රතිබිම්බයේ ಗುಣ තුනක් දක්වන්නලු. සම්පූර්ණ කර ප්‍රතිබිම්බය අඳින්න. හරි. මෙතන ඇඳුත් ප්‍රතිබිම්බය අපිට පුළුවන්. දැන් මෙතන කොහොමද වෙන්නේ? මෙතන දැන් මෙහි ඉඳන් එනකොට මේ කිරණ මෙන්න මෙහෙම දික් කරන්න ඕනේ මෙහෙට. ඊළඟට මෙතන ඉඳන් එනවා ආලෝක කිරණය. ඔන්න ඔහොම එනවා. පේනව නේද පුතාලට? එතකොට මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය තියෙන්නේ. හරි. ඔය තියෙන්නේ ප්‍රතිබිම්බය නේද? එහෙනම් මේ තියෙන්නේ I. මෙතන තියෙනවා O. හරි. ඔන්න දැන් කිරණ සටහන සම්පූර්ණ කර ප්‍රතිබිම්බය අඳින්න ඔන්න ඇඳලා තියෙන්නේ. එම කිරණ සටහන භාවිතයෙන් ප්‍රතිබිම්බයේ ಗುಣ තුනක් දක්වන්න. පුළුවන් නේද පුතාලා? දැන් මොනවද ප්‍රතිබිම්බයේ ಗುಣ කියන්න බලන්න මට. පළවෙනි එක මොකක්ද? වස්තුවට වඩා විශාලය නේද? වස්තුවට වඩා විශාලය. මේ විශාලක කාචයක තියෙන එක නේද පුතේ? වස්තුවට වඩා විශාලය. දෙවෙනි එක මොකක්ද? උඩුකුරුය. උඩුකුරුය. තුන්වෙනි එක මොකක්ද පුතේ? තුන්වෙනි එක මොකක්ද? අතාත්විකයි නේද? මේ ඇත්තම කිරණ සටහන් නෙමෙයි මේ. මෙහෙම පස්සට දික් කරාම හැදෙන කිරණ සටහන් තියෙන්නේ නේද? එහෙනම් අතාත්විකය. අතාත්විකය. නේද? එහෙනම් උන ප්‍රතිබිම්බයේ ಗುಣ තුනක් ලිව්වා. වස්තුවට වඩා විශාලය, උඩුකුරුය, අතාත්විකය. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නය. උත්තල කාචයක් ඉදිරිපිට තබා ඇති OB වස්තුවක් වෙන දීලා තියෙන OB කියලා වස්තුවක් රූපයේ පෙන්වා ඇත. කාචයේ දෙපස නාභි දෙක F මෙතනත් F විදිහට තියෙනවා. F' එකක් තියෙනවා. F තියෙනවා නේද? නම් කර ඇත. OB හි ප්‍රතිබිම්බයක් කාචයට දකුණු පසින් පිහිටයි. මේකේ කාචයේ දකුණු පසින් තියෙනවලු OB වල ප්‍රතිබිම්බයක්. වස්තුවේ මුදුන B සිට පැමිණ මුදුන ඒ කියන්නේ B වල ඉඳන් හිසේ ඉඳන් නේද? පැමිණ කාචය හරහා ගමන් කර ප්‍රතිබිම්බය දක්වා යන කිරණ දෙකක් අඳින්නලු. ඔගොල්ලෝ දන්නවනේ පාදයේ ඉඳන් එන කිරණ අපි අඳින්න ඕනේ වෙන්නේ නැහැ නේද? එහෙනම් ඒගොල්ලෝ කියනවා හිසේ ඉඳන් එන කිරණ දෙකක් ඇඳලා මේකේ ප්‍රතිබිම්බය හොයන්න කියලා. හරි පහසුයි මේ වගේ කඩදාසියක දුන්නම නේද පුතේ? මෙතන තියෙන කොටු මේ වගේ ප්‍රස්ථාර කඩදාසියක්නේ. ඒතර අපිට පහසුවෙන් අඳින්න පුළුවන්. දැන් මට නැත්තම් මෙතන අඳිනකොට අර සමාන්තර කිරණ එහෙම ටිකක් සමහරලාට පැටලෙන්න පුළුවන්. දැන් මේ වගේ එකක හොඳට අඳින්න පුළුවන් අපිට නේද? අපි අඳින්න බලන්න. ඔන්න මෙතන ඉඳන් පටන් අරගෙන ඔන්න ඔහම ඔන්න එනවා මේකට සමාන්තර කිරණය. ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තියෙන සමාන්තර වෙන කිරණය නේද? ඊට පස්සේ මොකද වෙන්නේ මෙතනින්? මොකද වෙන්නේ පුතේ? F හරහා ගමන් කරනවා නේද? මොකද වෙන්නේ? F හරහා ගමන් කරනවා. ඔන්න F හරහා ගමන් කරා. පේනව නේද? හරි. සමාන්තර වෙන කිරණය F හරහා ගමන් කරා. ඊට මොකද වෙන්නේ? ඊළඟට ප්‍රකාශ කේන්ද්‍රය හරහා යනවා කිරණයක්. මේ කිරණය අපි තව ටිකක් දික් කරමු. ඔන්නම පේනව නේද? ගමන් කර ප්‍රතිබිම්බය දක්වා යන කිරණ දෙකක් අඳින. මෙන්න මෙතන තමයි පුතේ එහෙනම් ප්‍රතිබිම්බය හැදෙන්නේ නේද? අපිට එහෙනම් ප්‍රතිබිම්බය මෙතන අඳින්න පුළුවන්. ඔන්න ප්‍රතිබිම්බය අපි ඇඳා නේද? මෙතන එහෙනම් I හැදෙනවා ප්‍රතිබිම්බය. මේ තියෙන්නේ O. වස්තුවේ මුදුනේ B සිට පැමිණ කාචය හරහා ගමන් කර ප්‍රතිබිම්බය දක්වා යන කිරණ දෙක අඳින්න. මේ කිරණ අඳිනකොට සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි මම කිව්වා නේද? මෙන්න මේ අනිවාර්යෙන්ම මේ කිරණ ආලෝකයේ ගමන් කරන දිශාව දාන්න ඕනේ. නැත්තම් කිරණ සටහන වැරදි නේද? එහෙනම් පේනවද පැහැදිලිව මේ කිරණ කොහොමද ප්‍රතිබිම්බය කිරණ දෙකක් අඳින්නේ කියන එක? හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නය. වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් උත්තල කාචයක් මගින් ඇති කරන ආකාරය රූපයේ පෙන්වා ඇත. උන මෙතන තියෙනවා F2F අතර තිබ්බම 2Fට ඈතින් ප්‍රතිබිම්බයක් හැදෙනවා. මෙතන රූපයක පෙන්වලා තියෙනවා නේද? මෙම වස්තුව කාචයේ දෙසට ගෙන යන විට ප්‍රතිබිම්බයේ සිදුවන වෙනස්කම් දෙකක් සඳහන් කරන්නලු පුතේ. මොකද්ද වෙන්නේ එතකොට? මේක කාචයේ දෙසට අරගෙන යනකොට මොකද වෙන්නේ කියලා අහනවා. මොකද වෙන්නේ කාචයේ දෙසට අරගෙන යනකොට? පුතාලට හිතන්න පුළුවන්ද මොකක් වෙනව ඇද්ද කියලා? මෙතන පුතේ එතකොට ඔයගලන්ට පේනවා 2F ඉඳන් F වලට යනකොට මොකද වෙන්නේ? විශාල යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි එන්නේ නේද? එතකොට මෙහෙට ලඟ වෙන්න මොකද වෙන්නේ? ප්‍රතිබිම්බයේ විශාලත්වය වැඩි වෙනවා නේද? ප්‍රතිබිම්බයේ විශාලත්වය වැඩි වෙනවා. ප්‍රතිබිම්බයේ සිදුවන වෙනස්කම් දෙකක් සඳහන් කරන්නලු. ඊට පස්සේ මොකක්ද අහන්නේ අපෙන්? මෙම වස්තුව කාචය දෙසට ගෙනියනකොට දැන් මෙහෙම ඇවිල්ලා මේ F වලට ආවම මොකද වෙන්නේ කියන්න මට? එතකොට මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන්නේ නේද? F වලට යනකොට ප්‍රතිබිම්බය හැදෙනවා අනන්තයේ. ආපහු මෙතනින් F වල ඉඳන් මේ ප්‍රකාශ කේන්ද්‍රය අතරට යනකොට මොකද වෙන්නේ? C අතරට යනකොට මොකද වෙන්නේ? එතනින් යනකොට මොකද වෙන්නේ? අතාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නේද? එතනින් එහාට යනකොට මොකද වෙන්නේ? අතාත්වික ප්‍රතිබිම්බයක්. ඒතකොට තිරයකට ගන්න බෑ නේද? එතනින් එහාට යනකොට එතකොට තිරයකට ගන්න බෑ. F වල යනකොට අනන්තයේ හැදෙන්නේ. F C අතර තියෙනකොට අතාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. එහෙනම් මෙම වස්තුව කාචය දෙසට ගෙනියනකොට අපෙන් අහන්නේ කාචය දෙසට ගෙන යනකොට ප්‍රතිබිම්බයේ සිදුවන වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. මොකද්ද එතකොට? පළවෙනි වෙනස්කම මෙහිට අරන් යනකොට ප්‍රතිබිම්බය ක්‍රමයෙන් මොකද වෙන්නේ පුතේ? මෙහිට යන්න විශාල වෙනවා. විශාල වෙලා මොකද වෙන්නේ? මෙතෙන්දී අනන්තයේ හැදෙනවා ප්‍රතිබිම්බය නේද? ප්‍රතිබිම්බය හැදෙන්නේ අනන්තයේ තිරයකට ගන්න බැරුව යනවා ටික වෙලාවකින්. ඊට පස්සේ මොකද වෙන්නේ? අතාත්වික ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. එහෙනම් ප්‍රතිබිම්බයේ සිදුවන වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. ප්‍රතිබිම්බය අපිට කියන්න පුළුවන් මොකක්ද? එක අතාත්වික වේ. ප්‍රතිබිම්බය අතාත්වික වෙනවා නේද? අතාත්වික වෙනවා. දැන් මෙහෙම අතාත්වික වෙනකොට මෙහෙට ගෙනියනකොට පුතේ මේක ගිහිල්ලා දැන් අපි මෙතනින් F වල තිබ්බම අනන්තය හැදෙනවා. ආයි මෙතෙන්දි තිබ්බම අතාත්වික වෙනවා. එතන මේක තාත්විකයි. ඒතර තාත්විකේ කොහොන දැන් මොකද වෙන්නේ? අතාත්වික වෙලා තියෙන. ඊළඟ වෙනස්කම් මොකද පුතේ වෙන්නේ කියන්න බෑන්. මේ ප්‍රතිබිම්බේ යටිකුරුයි නේද? මෙතන තියෙන යටිකුරු ප්‍රතිබිම්බයක්. පේනව නේද පුතාලට? මෙතන තියෙන යටිකුරු ප්‍රතිබිම්බයක් නේද? එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ කියන්න බෑන් මට. ඊට පස්සේ මොකද වෙන්නේ? උඩුකුරු ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. නේද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? අතාත්වික උඩුකුරු ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ නේද? එහෙනම් ප්‍රතිබිම්බය අතාත්වික වෙනවා. ඊට පස්සේ ප්‍රතිබිම්බය වෙනස් දෙකක් සඳහන් කරන්න. උඩුකුරු වේ. පේනව නේද පුතාලට? දැන් මෙහාට යන්න මොකද වෙන්නේ? මේක විශාල වෙලා ඊට පස්සේ අනන්තය හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපහු තව ටිකක් මේක ළඟට අරන් එනකොට अतात्विकवेनवा उडुकुरु प्रतिबिंबයක් තමයි එන්නේ. එහෙනම් ප්‍රතිබිම්බයේ සිදුවන වෙනස්කම් දෙකක් කියලා කිව්වම අපිට කියන්න පුළුවන් මොකක්ද? ප්‍රතිබිම්බය තාත්වික ප්‍රතිබිම්බය අතාත්වික වෙනවා. ජටිකුරු ප්‍රතිබිම්බය උඩුකුරු වෙනවා. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු ඊළඟ එක. උත්තල කාචයක් ඉදිරිපිට O ලක්ෂයේ තබා ඇති වස්තුවේ ඔන්න මෙතන තියලා තියෙනවා. ඉදිරිපිට O ලක්ෂයේ තියලා තියෙන වස්තුවක් මුදුනේ සිට එන කිරණ දෙකක් රූපයේ පෙන්වා ඇත. මෙතන දීලා තියෙනවා කිරණ දෙකක් මේ හරියටම හිසේ ඉඳන් එන කිරණ දෙකක් දීලා තියෙන්නේ. නාභිය දුර මිලිමීටර 30යි. කාචයේ සිට වස්තුවට දුර මිලිමීටර 15යි. සහ වස්තුවේ උස මිලිමීටර 20යිලු. පරිමාණයට ඇඳි රූප සටහනක් භාවිතා කොට ප්‍රතිබිම්බයේ පිහිටීම සොයනලු. අන්න පුතාලට මං කිව්වා නේද? පැන්සලේ තුඩ හොඳට උල් කරගෙන කිරණ සටහන අඳින්න කියලා මේ පාඩම් පටන් ගනිද්දිම නේද රූල් එක පාවිච්චි කරන අන්නේ කිව්වෙ මෙන්න මේ වගේ පරිමාණයේ සහිත රූප ඕගලන්ට දෙන්න පුළුවන් නිසා තේරුණාද ප්‍රශ්නවලදී මේ වගේ පරිමාණයට අඳින්න රූප ඕගලන්ට දෙන්න පුළුවන් එතකොට මෙතනදී අහනවා මේගොල්ලෝ මොනවද ප්‍රතිබිම්බයේ පිහිටීම සොයන්න නේද ಗುಣ දෙකක් සඳහන් කරන්න ප්‍රතිබිම්බයේ උස වස්තුවේ උසෙන් කී ගුණයක් දැයි සොයන්න එතකොට මේ ප්‍රතිබිම්බයේ උස වස්තුවේ උස අපි ගණනේ මේ මණිනකොට පුතේ අර මහත පැන්සලකින් ඇඳුත් ඒ මිලිමීටර ගාණක් වෙනස්ද මේ මිලිමීටර වලින් මේවා දෙන්නේ තේරුණාද එතකොට ඒ නිසා සිහින් තුඩ තියෙන පැන්සලකින් මේක අඳිනකොට මොකද වෙන්නේ මේක පැහැදිලිව ඇඳ ගන්න පුළුවන් තේරෙනවද ඔයගලන්ට හරි එහෙනම් අපි දැන් මේක අඳිමු බලන්න හරි අපි අඳින්න බණ දැන් මේක අපි ඉස්සෙල්ලාම කිරණ සටහන අඳගෙන අඳින්න ඉස්සෙල්ලා අපි මේක හරියටම මැනගෙන මේ ටික ලකුණු කරගන්න ඕනේ. හරි පුතාලා. එතකොට එහෙනම් අපි බලමු දැන් අඳින්න බලමු එහෙනම් ඔන්න ඉස්සෙල්ලාම අපි අඳින්න ඕනේ දැන් මේ උතල කාචයේ නේද මේ වගේ අපි මෙතන සටහන ඇඳ ගන්න ඕනේනේ. අපි ඔන්න උතල කාචයේ මෙතන ඇඳා ඊට පස්සේ අපි මේ විදිහට මේ කාචයේ ඔන්නම ඇඳගත්තා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? අපි ආය යන්නේ මේක ටිකක් පැහැදිලිව ඊට පස්සේ අපි මෙහෙම ප්‍රධාන අක්ෂය අඳිනවා. ප්‍රධාන අක්ෂය අඳිනවා. හරි. ඊට පස්සේ ඔන්න අපිට දැන් නම් කරගන්න පුළුවන් ඔක්කොම ටික නේද? දැන් නම් කරගන්න පුළුවන් ඔක්කොම ටික. මොනවද නම් කරගන්න තියෙන්නේ අපිට? හරි. මේක අරගෙන ඇවිල්ලා අපිට දීලා තියෙන නාභිය දුර මිලිමීටර 30යි කියලා දීලා තියෙනවා පුතේ ඒගොල්ලෝ නේද? එහෙනම් අපි මිලිමීටර 30ක් දුරින් නාභිය දුර අඳින්න ඕනේ මිලිමීටර 30යි. දැන් මෙහෙම අපි මේ තියෙන සෙන්ටිමීටර මිලිමීටර තියෙන්නේ මෙතන මිලිමීටර 30ක් දුරින්. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට මිලිමීටර කීයද පුතේ? 10යි. මෙතන ඉඳන් මෙතෙන්ට 20යි. මෙතන ඉඳන් මෙතෙන්ට 30යි. ඕන මන් 30ක් දුරින් හරියටම ඇඳා. පේනවනේ ඔයගලන්ට මේ 30ක් දුරින් තමයි මෙතන ඇඳලා තියෙන්නේ. හරි? ඔන්න 30ක් දුරින් ලකුණු කරලා තියෙනවා. දැන් මම කිව්වා මේකේ මගේ පොඩ්ඩක් අර මිලිමීටර ගාන වෙනස් වෙන්න පුළුවන්. මොකද මගේ මේ කිර මේවා ඉරි මහතයි නේද? මිලිමීටර 2ක් 3ක් විතර යනවා මේ ඉරකට. ඉරක් හරියට බැලුවොත් මිලිමීටර 2ක් විතර යනවා. උගලන්ගේ එහෙම වෙන්න බෑ. උගල හරිය තුඩ සිහින් පැන්සල නේද? රූලර් එක පාවිච්චි කරලා අඳින්නේ. හරි. ඔන්න මිලිමීටර 30යි. මෙතන දැන් මෙතන මේ මිලිමීටර 10යි. නේද? මෙතන දැන් මෙතනට 20යි. මෙතන දැන් මෙතෙන්ට 30යි. හරි නේද? හරි ඊට පස්සේ ඒක අපි ඔන්න ඇඳගත්තා නාභිය දුර. එතන මේක මෙහාට කරලා අපිට එතන ලකුණු කරන්න පුළුවන්. හරි එතන අපි ලකුණු කරනවා F. ඊට පස්සේ අපිට කියනවා කාචයේ සිට වස්තුවට දුර මිලිමීටර 15යිලු. කාචයේ ඉඳන් වස්තුවට දුර මිලිමීටර 15යි. අපි මේ පැත්තෙත් අඳිමු මිලිමීටර 30. හරි මේ පැත්තෙත් අපි යන්න මිලිමීටර 30. ඊට පස්සේ F තියෙනවා එතනත්. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? කාචයේ සිට වස්තුවට දුර මීටර මිලිමීටර 15යි. ඒ කියන්නේ එහෙනම් මේක තියලා තියෙන්නේ කොහෙද පුතේ? කොහෙද තියලා තියෙන්නේ? නාභිය දුරට වඩා අඩු දුරකින් නේද? නාභිය දුරට වඩා අඩු දුරකින් තියලා තියෙන්නේ. පේනවද පුතාලට? හරි. ඔන්නෝම තියලා තියෙනවා අපි. පේනවද? එහෙනම් ඔන්න වස්තුව තියන්න ඕනේ කොතනද එතකොට? මෙන්න මෙතන නේද? මෙතන තමයි වස්තුව තියන්න ඕනේ. හරි. ඔන්න වස්තුව තියන්න ඕනේ. එතන කියන්නේ මිලිමීටර් 15ක් දුරින් තමයි වස්තුව. එතකොට අපිට කියනවා වස්තුවේ උස මිලිමීටර 20යිලු පුතේ නේද? එතකොට මෙතන වස්තුවේ උස අපි අඳින්න ඕනේ මිලිමීටර් 20යි. අපි අඳින් බලන්න වස්තුවේ උස මිලිමීටර් 20යිලු. ඔන්න මෙහෙම තියලා හරි ඔන්න අපි 20 ලකුණු කරගත්තා. පේනව නේද? මිලිමීටර් 20යි. දැන් අතන මනින්නට කීවරයිනේ අපේ නේද? හරි. ඊට පස්සේ අපි බලමු. දැන් ඔන්න අපිට අඳින්න තියෙන්නේ කිරණ සටහන. අපි බලමු මෙහෙම අරගෙන දැන් වස්තුව අපි අඳිනවා මෙතන මිලිමීටර් 20ක් දුරින් උසට. ඔන්න ඔහම ඇඳා. හරි. දැන් ඔන්න ඇඳලා තියෙන්නේ වස්තුව නේද? දැන් ඔක්කොම ටික හරියට ලකුණු කරලා තියෙන්නේ අපි. වස්තුවේ උස මිලිමීටර් 20. පරිමාණයට ඇඳි රූප සටහනක් භාවිතා කොට ප්‍රතිබිම්බයේ පිහිටීම සොයනවා. දැන් ඔන්න පරිමාණයට අපි ඇඳලා තියෙන්නේ. දැන් අපි මොකද කරන්න ඕනේ? ප්‍රතිබිම්බයේ පිහිටීම හොයන්න කියලා කියනවා. අපි හොයමු බන් ප්‍රතිබිම්බයේ පිහිටීම. ඔන්න මේ අතට අපි මෙහෙම ඇඳා. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ මේක? නාභිය හරහා යනවා මේක. ඔන්න නාභිය හරහා ගමන් කරනවා. හරි. ওই විදිහට අපි ඇඳලා තියෙන දැන් නේද? ඊළඟ එක මොකක්ද? ඊළඟ එක අපි යනවා ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණය. ඔන්න ගියා ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණය. දැන් මොකද වෙන්නේ? මේ කිරණ දෙක හමු වෙන්න ඕනේ කලක්ෂයකදී නේද? මේ විදිහට මේ කිරණ දෙක ඔන්න මේ කිරණය මෙහෙම දික් කරා. ඔය විදිහට හරි. ඔන්න දැන් කිරණ දෙක ඇඳලා තියෙන්නේ. පේනව නේද පුතාලට? දැන් එතකොට අපිට පුළුවන් මෙතන ඉඳන් යා කරලා ප්‍රතිබිම්බය හොයාගන්න නේද? මෙතන ඉඳන් අපිට පුළුවන් දැන් ඕගලන්ට මෙතන හරියටම කැපෙන ලක්ෂ්‍ය පුතේ අර පැන්සල් තුඩ නිසා හොයාගන්න පුළුවන්. දැන් මට හරියට මෙහෙම ලක්ෂ්‍ය හොයන්න අමාරුයි නේද? මේ බලන්න මම දැන් මෙතනින් අඳිනවා ඕගලන්ට. පේනවද ඕගලන්ට? මෙන්න මෙහෙම අඳිනවා. පේනවද? මෙන්න මේ විදිහට ඇඳලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය එන්නේ. පැහැදිලිද පුතාලට? දැන් ආසන්න වශයෙන් මට මේක ගත්තොත් එහෙම දැන් මෙතන තමයි එතකොට ඒ කියන්නේ i හැදෙන්නේ නේද? මෙතන තියෙන්නේ i. මේ තියෙන්නේ o, මේ තියෙන්නේ i ප්‍රතිබිම්බය. හරි. දැන් මේකේ අපිට උස බලන්න පුළුවන්. අපි රූල් එක අරගෙන බලමු උස. දල වශයෙන් 4.5ක් නේද? සෙන්ටිමීටර් 4.5ක් වගේ තමයි එන්නේ මෙතන. පේනව නේද පුතාලට? දැන් ඔයගලන්ට නිවැරදිම ගාන මෙතන ලැබෙනවා ඇති. පේනවද? ඒ කියන්නේ මිලිමීටර් 10යි 20යි 30යි 40යි 45ක් තියෙනවා. කොච්චරක් තියෙනවද? ප්‍රතිබිම්බයේ උස තියෙනවා පුතේ මිලිමීටර් 45ක් නේද? ප්‍රතිබිම්බයේ උස එනවා මිලිමීටර් 45ක්. පැහැදිලිද පුතාලට? වස්තු උස මිලිමීටර 20යි. මෙතන තියෙනවා මිලිමීටර 45ක උසක් තියෙනවා. හරිද? එතකොට අපිට බලන්න පුළුවන් මෙතන මේ කිරණ අර මෙතන මිලිමීටර 45 එකක් ලියාගමුකෝ. හරි. දැන් එතකොට මෙතන තියෙනවා එහෙනම් පරිමාණයට ඇඳි රූපසටහනක් භාවිතා කොට ප්‍රතිබිම්බයේ පිහිටීම සොයන ඕන පිහිටීම හොයාගත්තා දැන්. හරි නේද පුතාලා? පිහිටීම හොයාගෙන තියෙන්නේ. ප්‍රතිබිම්බයේ ගුණ දෙකක් සඳහන් කරන්න. මොනවද පුතේ ප්‍රතිබිම්බයේ ගුණ දෙකක් කියන්න බලන්න. මොනවද ප්‍රතිබිම්බයේ ගුණ එතකොට කියන්න පුළුවන් ඕගලන්ට? අතාත්විකය නේද? අතාත්විකය. අතාත්විකය ඊට පස්සේ මොකක්ද ආපහු තියෙන්නේ? උඩුකුරුය නේද? අතාත්විකය උඩුකුරුය. आई कोम दें मुखद तव गुणයක් තියෙනවා නම් එතන ගුණ දෙකයි අහන්නේ අපේ නේද පුතේ. තව මොනවද ලියන්න පුළුවන් ගුණයක් කියන? අතාත්විකයි උඩුකුරුයි වස්තුවට වඩා විශාලයි නේද? වස්තුවට වඩා විශාලයි. හරි අපෙන් ඒක අහන්නේ නැහැ නේ. වස්තුවට වඩා විශාලයි. පේනව නේද ඔයගලන්ට? මේ ප්‍රතිබිම්බයේ ගුණ දෙකක් සඳහන් කරන්න ඕන. අපි දෙකක් ලිව්වා. ඊට පස්සේ අපිට කියනවා වස්තුවේ සහ ප්‍රතිබිම්බයේ උස මැනීමෙන් ප්‍රතිබිම්බයේ උස වස්තුවේ උසමෙන් කී ගුණයක් දැයි සොයන්න. දැන් ඕගලන්ට මේක හරියටම මිලිමීටරයටම ගාන එන්න ඕනි පුතාලා. පුතාලා හරියටම ඇඳලා මිලිමීටරයටම ගාන හොයන්න පුළුවන්. පරිමාණ රූපය අඳිනකොට නේද? මම කිව්ව විදිහට කිරණ සටහන් හරියටම ඇඳනවා. දැන් මට දල වශයෙන් මෙතන ආවේ මිලිමීටර 45ක් විතර. නේද? එතකොට මෙතන අපිට ආවා මේ වස්තුවේ උස මිලිමීටර 20යි. නේද? වස්තුවේ උස මිලිමීටර 20යි අපිට ආවේ නේද? බලන්නකෝ කීයද කියලා. හරි නේද කියලා. මේ බලන්න. वस्तु उस मिलीमीटर 20න් අපි යන්නේ. එතකොට ඔන්න තියෙනවා මෙතන මිලිමීටර 20ක් උස තියෙන්නේ. පේනවනේ අර පොඩි මිලිමීටර ගණන් වෙනස් වෙනවා පුතේ මේකේ නේද? ඉතින් මෙතන අපිට එනවා හරියටම පේනවද පුතාලට මේ මෙතන 45කට ආසන්න ගාණක් තමයි එන්නේ නේද? ඔය වගේ එන්නේ. පේනව නේද පුතාලට? ඒ කියන්නේ දෙගුණයකට වඩා ටිකක් වැඩියෙන් තමයි එන්නේ. පේනවද පුතේ? දෙගුණයකට වඩා ටිකක් වැඩියෙන් එන්නේ මෙතන නේද? නමුත් ඕගලන්ට ඕක හරියට එනවා. හරියට ඕගලන්ට අඳ ගන්න පුළුවන් මේක කොච්චරක්ද කියන එක බලා ගන්න පුළුවන් නේද? හරි. මම දැන් දෙගුණයකට වගේ ප්‍රමාණයක් තමයි මෙතන එනවා. එහෙනම් ප්‍රතිබිම්බයේ උස වස්තුවේ උසමෙන් කී ගුණයක්දයි සොයන්න. වස්තු උස 20යි ප්‍රතිබිම්බ උස 45යි. එතකොට සාමාන්‍යයෙන් දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් මෙතන එනවා. එහෙනම් ඕගලන්ට එන ගාන හරියටම ඕගොල්ලෝ ලියන්න ඕනේ. පැහැදිලි නේද පුතාලට? දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් තමයි මෙතන එන්නේ. කී ගුණයක්දයි සොයන්න. හරි නේද? නම් ඕන දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් මට ඇවිල්ලා තියෙනවා. ඕගලන්ට බොහෝ විට මේක දෙගුණයක් වෙන්න පුළුවන්.